නමෝබදධහාය ඒ භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේ වාා ඇති උතුම් වෙසපපුර පසුලොස්ක පපු දවසේ සවසය ධර්මාලු ශසනාව රැගෙන මහ සංග්‍රත්නය ආසිරවාද දෙෙන් අපිතාම දයාවෙන් ඔබ මොනගහැම. සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහලවීම පිළිබඳ පුවත මොන තරම් සිතට සාන්තය සැපතගෙන දෙන කරුණනත්ද. ඒ භාග්‍යෝතුන් වහන්සල්ලොව පහලව වන ඒ උතුම් ධර්මරත්නය ලෝ පහල වන ආරය පුදගල සංගරත්නය, लौके पहलवना ඒ අපට සැනසීම රැකවරණය පිනිස පවතින්නේම මේ තුනරුවන පමණමයි ති අද දවසතේ තුනරුවන පාමල නැවති ම තුම ස ර ස සක ප දවසේ පට ජීවිතය ධර්ම අර්ථවාත් කරගන්න අවස්ා දනවා ප හම ද ම දර ප ස ගේ ලක්කර ග ස දර අප ේ කරාස කරගන්නවා. ඉතින් අද දවස්සේ අපට අනුකම්පාාවෙන්ම සවස ධර්මාණන සසනාවවෙන්ම අවස්ාාවන පට වැඩ කොට දා ගුර දේවත් ම ොක ම . ීමට සදදා සීල්ල පින් වන්ත ස්වාමී යන් වහන්සේ. අපි හම දෙනාම උල්වහන්සගේ දෙපානමද ආදර ගෞරවෙන් පිළිගනිමු. ස්වාමිනි අපගේ නමස්කාරය වේවා සාදු 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 අදදවසේ මේ වෙසක් පොහොය දින සැදහති දායයිකත්වය දරන මේ පින්කම් මාලාවම දායිකත්වය දරන පින්නවතුන් ගැන අපපිය යලිසිෙහි පත් කරගන්නම් එම අවස්ථාව. ඕෝස්ට්‍රේලයාාවේ සිට්නි නුවර පදිංචි පින්වත් චමිල සිල්වා තරංගා කත්‍රයාර චිසාාෂයෙන් පසිින්දු සිල්වා. ල්න්න තුළ පවල පින්ිවන්ත හමෙනනාමත්. ඒවගේම පින්වත්ත නයනා ඉන්දිරා ගණනාත දෂ්මන්ත විජිත ලසන්ත මංගලිකා සුලේකා, ජනක තපුල් නදකන පින්වත දූදර පිරිස ඇතුළ පින්වන්ත මනුගුර මිනි විරියන් හමෙනාම. ඒවගේම මෙෙල්බන්න්නුවර පදිංචේ චතුරවල් පිටගම ලක්මාලි දූ වගේ දීනාත් වල්පිටගම අනු කවල් පිටගම යන පින්වත් සියලු දෙනා ඒවගේම? මර හමුමල පදදිංචි නයෝමී ගුණ තිලික විදේශගතුව සින රෝජාන් ල්ලවාආරච්චි සහ සයි ප්‍රස් නිකෝෂයා නගරරි පදිංචි රූපාමෑණයන් යන්න පින්වත් හැමදින තම ද හ දායකත් දන පින්ව හමදි අපි දයා සිතින් සේ පත්රගෙන නාන්සිකරගන්න පින්වතු හැමදින මතේ රන්සිරගන්න. එමනම අපේ ධර්මස්ත්‍රවනය සඳ අවස්ථාව උදා කරගනිමු. අපි නැතවතාවක් පූජනය මහා සංග්‍රත්නේ ගෞරවෙන් වන්දනා කොටේ සඳහාරාධනා කරම ස්වාීන පට නු කම්ප පාව තැන්සිට. උතුම් ධර්මදේශනය පවත්වන සේවා සාදුු 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 නම්මස්කාරේවා බුදුරුනට සැමදා බුදුහිමි සාරනයාමි නමස්කාරවිවා දම්රුවනට සැමදාසද හම් සරන යමින් නමස්කාරවිවා සංගරුවනට සැමදාමහා සංග සාරනයාමි නමස්කාරවීවා තුනුරුුවනට සැමදාතිසා සාරණයාමී සාදුු 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 අපගේ පරම පූජනීය ගු දේවොත්තම කල්ල්‍යයාන මිත්‍ර පිංවල්ලකු සාමීන් වහන්සේට දෙන මස්කාරවේවා නිදුක් නිරෝගී ධීර්ගාශ සම්පත්තිය සැලසීවා සාදුු සාදුු සාදු. ස්්‍රද්ධාවන්ත පින්වත්නේ. අද වෙසක් පුම් පෝය දවසයි. මේ තුංලෝකයට කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ දවසයි. එතකොට ලුම්බිණී සල්වනී ඒ සිද්ධහරත මහා බෝධි සත්වයන් වහන්සේ මෞකුසිම් බිහිුණි අදවාගේ පුම් පෝයේ දවසක. ලුම්බිණී සල්වනේ සිදුුවහක් කුමරුම් ොපදිනකොට මේ ලෝකී මහත් වූ අසිරිය සිදුවනා. බුදු කෙනෙක් ලෝකීට පහළුවීමත්ක තමයි ලෝකයේ ආශ්චරය අත්භූුත කියෙන කාරණා පහළවෙන්නේ. මෞකුසට සිහියෙන් මහබෝධි සත්තුවූ පැමිණෙනවා. සිහෙන්ම මෞකුසේ සිටිනවා. සිහියෙන්ම බිහිවෙනවා. දන් සබහ මණ්ඩපෙකෙට කෙනෙක් සිහිහයෙන් හනවා.සිහ එන් එන්නවා. සිහ එන් හනවා. එලෙසේ. ඒ විදිහට. මහබෝධි සත්වයෝ මෞකුසේ සිටින්නේ පළඟක් බැඳගෙන. යෝගා වචරයක් භාවනාවෙන් සිටිනවා වගේ. අනිත් දරුවූ මවකුසේ සිටින්නේ ඔලුව පල්ලහට හැරිලා. වැස්සට වඳුරු පැටියකයන්සේ සිටිනවාද ඒවාගේ තමයි මෞකුසේ දරුව සිටින්නේ. මහබෝධි සත්වයූ පලංගින් සිටින්නේ. මහබෝධිතත්වයෝ මෞකුසට පැමිුණාට පස්සේ සතරවරන් දෙවියෝ සතරකු නාරක්ෂ කරනවා. ඒ කුසට පැමණුන්නදා තමයි මෙහි මටඩට ෙල් සෙල්ල වෙන්නේ. මහාබෝධි සත්වයන් වහන්සේ මවකුසට පැමිණුුණදා තමයි ව විශාල් ආලෝකයක් විහිදෙන්නේ දෙවියන්ගේ දේවානු බභව ඉක්මෝල ලෝකාන්තරික නිරේපවා ආලෝකමත්වයෙනවා. ඒ මහමායා දේවයට ඒ දරුවා කුසට ආපුදා පටන් මහ බෝධිසත්වයන් වහන්සේ පංචසීලය හිසිතේ පිහිටනවා. කවදාවත් පංචසීලය කැඩින්නේ. මහබෝධි සත්වයන්ගේ මව් ගැන්න මහමායා දේවිය ගැන ම පිරිමියෙකුට රාගසිතක් උපදවන්නබෑ. කවරලි පිරිමියක් රාගසිතක් විපැදුවත් ඔහුට පය ස්වාගන්න බැරූ යනවා. විරාගී හැඟීමක් අම්මාකෙන හැඟීමක් උපදෙනවා මහම අයිදිවි දුටුවාම. එතකොට ඒ තමයි සම්බුදුවරෙක් බලන්න කුසෙඉන්න දරුවෙක්ගේ අසිරිය මවතුලිින් විහි දෙන ගුණත් එක්ක පේ නැහැටි ඒ බෝසත් මාතාවට ප්‍රනීත පංචකාමය උපදිනවා ආහාරයක් ගත්තාත් රසයි යහනක සැතපුනස් සනීපයි කිසි පීඩාවක් නෑ. ඊළඟට මවකුසේ ඉදිද්දිී අම්මට කුස අත ගාල දරවාත්ත එක්ක සුරතල් බලන්න පුළුවන්. මවුට ඉරිදියක් පහළ වෙනවා දරුවව පේන බලන්න බෝධිසත්වය මවකුසක ඉපදීමේ ආනුභාවය. ති මහහා බධජිත්වයන් වහන්සේ සුවසේ දස මසක් වැඩෙනවා. ලුම්බිණී සල්ලූයනේ එදා මහ බෝධි සත්වය අදවාගේ විසක් පුම් පෝයිදවසක උදේවරුවේ බිහිවෙද්දී. මහමායා දේවිය සල්ලත්තක් අල්ලාගෙන සිටිය. බෝධිසත්ව මතාව සිටගෙන ඉදදිින් දරුවා බිවිෙනවා කෙලයා මක් ඇද මේ සෑම බුදුවරෙකුටම ධර්මතාවයා. අර පළගක් මැඳග නන්න මහබෝධි සත්වයෝ මවකුසි එහෙම පාදික් කරනවා. වෙන දරුවන් ඉප දෙෙන්නේ දරුවන්ගේ හිස තම ඉස්සල්ල ඉප දෙෙන්නේ මහ බෝජි සත්වන්ගේ ඉස්සල්ලාම ඉපදෙන්නේ සිරිපා. එයයි ආශ්චරයයයි යානු භාවය. එතකොට ඒ මහබෝජි සත්වයන් වහන්සේ යම් දවසක ඉප දෙෙනවාද එතකොට සිරිපා තමයි ඉස්සල්ලාම ලෝකට දකිින් ලැබෙන්නේ. ඒවගේ තතාගතයන් වහන්සේ පිරිණවම් පාලා මේ ලෝක මඒ තතාගතයන් වහන්සේගේ ශ්‍රීදේහය රන්දිනේ දැවෙනට ලෝකෙට අවසානයට පේන්නේ ශ්‍රීපා ලෝකෙට ඉස්සල්ලාම බිහිවෙන්නේ සිරිපා මේ ලෝකෙට අවසානට බුදුකිණකි පේන්නේ සිරිපා ඉති මහා බෝධි සත්වයන් වහන්සේ මෞකුසියෙන් ඉපදිනෙකොටම මහා බ්‍රහ්මයා මහා බෝධි සත්වයන් වහන්සේ රන්දැලිින් වඩා ගන්නවා තනත් හස් චරයත්තියනවා. මහ බෝධි සත්‍යයන් වහන්සේ ඉස්සල්ලාම වඩාගත්තය තිස්පර්සකලෙත් කාමී විීහිතරාගිගෙනින්. තතාගතයන් වහන්සේ රන්දිනී දැවෙනකොට අවසාන්ටයේ ශ්‍රීදේහය ඉස්පර්සකළත් විරාගී පරම උත්තම කාශව මහරාතන් වහන්සේ. මේ බලන්න බුදුවරුන්ගේ ජීවිතවලතිය ආස්චරය. මහ ෝි සත්වයන්හන්ේ ිවිෙනකුට දස දහසක් ලෝකධාතු කම්පා වෙලා යනවා මෙිහි මටද සෙලවෙනවා අප ප්‍රමාණ ආලෝකයක් විහිදෙනවා. මවද එළට දෙවියන් මහබ්‍රක්්මයක් යතින් සතරවරන්දිවියන් ගේ අතට මහබෝධිෂත්වයන් වඩා ගන්නවා. අත්තමනා දේවී හෝහි දේවිය සතුටු වෙන්න මහේසක්කෝතයේ පුත්ත උපන්නා ඔබට මහේෂාක්්‍ය පූත්‍රයෙක් නනිපදුුණ. ඒ බෝසත් සිංගිති කුමරු. මහමායා දේවිය දෙසට දෙවියන්ගේ අතින් ලැබෙනකුටම බෝසත් කුමරු දෙවියන්ගේ ඇති මෙහිමලේ සිරිපාතිබෙනවා. අන්තිම උපත වන ඒ මහහා බෝජිසත්වයන්ගේ සිරි පිළිගණ්ඩ මිහිමැඩලිින් පියුම් මතුගෙනවා. උතුරු දිසාාවට සත්පියවරක් ගිහිල්ලා වැඩම කරලා මේ සක්වලේම සිංහනාදයක් කරනවා. අක්ගෝ හමස්ම ලෝකස්ස, ජෙට්ටෝ හමස්ම ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයොමාන්ති මාජාති නත්තිධාන පොනබ්භහෝති. මම ලෝට දේෂ්ට වෙනවා, මම ලෝකෙට සේෂ්ට වෙනවා. ඒළඟට මම ලෝකට උතුන් වෙනවා මේ මාගේ අන්තිම උපතයි. ආපහු මට උපතක් නෑ කියලා. ඉතිං ඒ වෙලාවේ මහත් වූ අසිරිය මේ ලෝකී සිද්ධ වෙනවා. යන්තාක් පුස්්ප පිපෙන ෘක්ෂෝ වේද මේ කොටින්ම කියවොත්. සල් ගස්වල පිංවත්න වෙසක් මාසයට මල්පිපෙන්න්නේ. අකළට මල්පිපීගියා. අකලට මල්පිපීගියා ලෝකස් මල්පිපෙන සියලු ෘක්ෂයන්ගේ මල්පිපුුණා. පළහට ගන්න සියල විෘක්ෂයන්ගේ පලහට ගත්තා මේ වනාහි මෙහි මඩලට මහා බෝධිසත්වයක් උපන් වගට සාක්ෂයයි. මහත් වූ අසිරිය සිද්ධුවන සඳක් වැඩෙනවා වගේ. මහා බෝධිත්වයන් වහන්සේ වැඩෙනවා දි මහ බෝධිතත්වයන් වහසේ මෞකුසි ඉපදෙනකුට වෙසක් පුම් පොයදවස මේ මිහි මඩලි හරිටම මැදී ජැසිරිමා බෝධීන් වහන්සි පැනනග මහා බෝධි සත්වයන් වහන්සේ අභිනිස්ක්‍රමණට ගෙන යන කන්ත ගස්වයා ඉපදුණා ඒ ගමනට එකතුවෙන්න චන්නයන් ඉපදුණා ඥාතින් කරා තතාගතයන් වහන්සේ වඩම්මන කාලුදායි අමාතය ඉපදනා ද පංකර පාද මූලේ මහනෙල් මලක් පුදා සසර ගමනට සනිහසින් එකතු යසූදරා ඉපදුනී විසක්පුම් පොය දවසක. එති මේවාගේ විසක්පුම් පෝය දවස අසිරීමත් මේ තමයි අපේ සොඳුරුම දවස මේ තමයි අපේ පිම්පිරෙන දවස මේ තමයි අපේ කුසල් පිරෙන දවස මේ තමයි මුළු දව සෙම ශාස්තෘන් වන්සේ මතක් එන දවස. එනිසා ආද මේ ගත කරන සම්පූර්ණය මේ හෝරා දෙක. ඔබට සම්පූර්ණ බුද්ධානුසතියක් වෙයි. ඔබ සාරණගිය ශාස්තරන් වහන්සේ. මම සරණගිය ශාස්තරන් වහන්සේ කුයි තර ආශ්චාරයත් මධද කියලා. ඔබට මේ ධර්ම දේශනාවෙන් අදහන්න පුළුවන්. ඉතින් පින්වත්න ඒ අභිනිස්ක්‍රවණය කලා ඇසලපුම් පොහය දවසක.සාය වසරා දුස්ක්‍රක්‍රයා කලා. දුස්ක්‍රක්‍රියාවද කළේ කියලා ඒ අතාාගත සම්මා සම්බුදුරජාන් වහන්සගේ වචනය මධීගෙන ගනිමු. හිිතාගත නොහැකි එවැනි වූ දුස්කක්‍රියාව එවැනි වූ දුක්විදීමක්. ඇතු කෝටි එක ඇතු කෝටි ගණනක කාය ශක්තියක් තිබ්බ නිසා මහා බෝධිසත්තුවයේ විස්වා මිසක්කා සාමාන්‍ය මනුස්සෙකුුණන් ඒ දුස්ක්‍රක්‍රියාව සිතාාගත නොහැකි. ොහමරි ඒ දුස්ක්‍රරක්‍රියාවෙන් ප්‍රතිඵලයක් අවබෝධයක් නැති තැන ඒ අතහැර නැවත ආහාර ගන්නට පටන් ගත්තා පත් වගේ භික්‍ෂූුන් අතහැර ගියා. සුජාතා විසින් ලබා දුන්න කිරිපිඩු වැළඳු මහා බෝධිසත්ත්වයන් වහන්සේ ඒ රන් තැටිය උඩුගම්බලා යවා අධිෂ්ඨාන කොට සෝත්තිය බමුණා දුන්න කුසතන රැගෙන නේරංජරා සීතල්ල දිහදහර ගලන නතිියෙන් එතරවුණ. බලාගෙන සිටිනවා මහා බෝධි සත්වයන් වහන්සේ වඩිනකල්. ඉංගතනේ මහා බෝධි සත්වයන් වහන්සේ වනිුවෙන්ම් හැදුන බෝධි ෘක්ෂය ජයිසිරී මහ බෝධීන් වහන්සේ මහා බෝධි සත්වයන් වහන්සේ ජයිසිය මහා බෝධීන් වහන්සේගේ සෙවනැල්ල පාගනකුණනෝ ිහිමට්ඩල සෙලොවුනා කියේනවා. ඒ පිණසමන හටගන්නේ ඒ පිණිසමන හටගන්නේ. නැගෙනහිර දිසාවී පොලෝව සමතලා වෙලා තියෙනවා කුසතනාතුරන්න. ඒ ආසනයේ අසුන්ගත්තා නොනැගිටමි ලේ මස් නහර වියලි ගියත් ඇ ඉතුරුණත් මා නැගිති ඉන්නේ කියලා. වජ්ජ්‍රම මේ අධිෂ්ඨානයෙන් අසුන්ගත් හෙයින් ඒ ආසනය ව්‍යරාසනය වුණා. එතකුට බලන්න පංවතුනේ සංසාරයේ පෙරුම්පුරාගෙන ඔය භූමිය පිණිසමනේද මහ පෝජිසත්වයන් වහන්සේන්නේ. දසමර සේනා දස දිස්භාගයෙන් වට කලා. යම්තාක් නිරේවල්ුව ලෝදී ඇද ලෝධී හලාගනාවේ දස දහසක් සක්වල දෙවවරු මහා බෝධි සත්තුව යන්තනි කොට ගියා. ජයිසිරි මහ බෝධීන් වහන්සේ සෙවන සැලසූ ග්‍රෝහයක් සේ එහි වැඩසිටනව මහා බෝධි සත්වය තනයේ. මාර සේනා දහයක් නවවිද වරසා සියල්ල මත යුද්ධයක්. අවසානයේ වී යුද්ධයෙන් මාරයාට කිසි දෙයක් කරගන්න බෑ. අවසානය හිතුව මේ ඉ ඉන්න ආසනයනී සයෝතන වෙන්නේ. මේ ඔය ආසනයෙන් පලයන් කිව්වා. පංවතුන තමන්ට හිමි ආසන යසුන්ගත්තට පස්සේ එයින් පලවා හරින්න මාරයටවත් බෑ. ඒ තමයි මහ බෝධිසත්වයන්ට හිමි ආසන. ඒ තමයි බුදුවරුන්ට හිමි ආසන වජරහසනේ. සිද්ධහර තොතනින් අයින්වැන්න කිව්වා. මාම මෙතැනෙ අයි වෙන්නයි. මා සංසාරයේ මේ තරන් පාරමී ධර්මයම් පුරපුරා සසරදුකෙන් නිදහස් වෙන්ට පතපු භූමියකේවා. බොඩ කෞුද සාක්ෂී ඊර පස්සේ සැඳෑ වලාවකින් විදුලියයක් කොට නොවගේ චීවර දහත්තුවෙන් රෝසපාට ශ්‍රීහස්තේ මෑත් කරලා. වැඩි අවශ්‍යය නෑ අට වතාවක් මේමිහි මඩලම කම්පා කර කර දන්දිද්දී බුදු බව පැතුූ බව හේ දරතිී මහතා අනුබ නොදන්නේද කියලා. දකුණු ශ්‍රීහස්තේ තියෙනකොටම මිහි මඩල මුහදුරැල්ලක් සේ කම්පාවන්න ගත්තා. දිරි මේ කලා ඇතු පිටි මාරය වැටුණා අදටත් වජරාසනය ළඟය ඒ මාරය වැටුණු ස්ථානයේ දේනුම්. බිම්බරක් දස සේනාව ඉස්සුලූලූඇත බලාගිය. තමයි ලොතුතරා සම්බුදු කෙනෙක් පහල වෙනකට සිද්වෙන මාර පරාජ්‍ය. ඔය මාර පරාජ්‍ය බුදු කෙනෙකුටු විතරයිතියෙන්නේ. ශ්‍රාවකයන්ට මාර පරාජ්‍ය යවිදියටනෑ. මොකද හේතුව බුදු කෙනෙක් පහළ වනා කියල කියන්නේ. බුදුකෙනෙක් පහළ වනා කියන්නේ තමයි පංවතුනී සෝතාපන්නයි පහළ වෙනවා කියන්නේ. බුදු කෙනෙක් පහල වුනොත්න සෝතාපන්න අයිගේ පහළවීමයි. සකදාගාමි උත්තමයන්ගේ පහළවීමයි. අනාගාමය උත්තමයන්ගේ පහළවීමයි. අරහත්වයට පත්වන උත්තමයන්ගේ පහලවීමයි, බුදුකෙනෙක් පහල වෙනවා කියන්නේ. චන්නන් අනුත්තරයා නම් පාතුබහවෝ අනුත්තරිය ධර්මයන් හයකගේ පහළවීමයි. බුදුකෙනෙක් පහළ වෙනවා කියන්නේ. බොහෝ දෙව්මිනිසුන්ට හිතසුව පිණිස මේ ලෝකී පහළ වන එක්කම උත්තමයා පහලවීමයි. ඒය වැලැකීම පිණිසා එච්චර සටනම් සිත දැහැන් ගත කලාා. ගොඩාගක් දෙැහැන් ගතව වනම්. ඒ මහා බෝධිත්වයන් වහන්සේ ගේ සිත ඒ දැහැන්සුවයින් පෙරයම පූර්ව පුබ්බේ නිවාසානුස්්‍රති ඥානයත් මැදියම චුතුූපපාතඥානයත් අලුයම සෞ කෙලිසුන්න සාාසවක්කඥානයේ නම් වෝ. සම්මා සම්බුදුවරයෙක් ලබාගන්නා උතුන් සම්මා සම්බුදු පදවි ප්‍රාප්තිය සිද්ධ වනාා අදවාගේ විසක් කොම්පෝය දවසකර. බුදුකිස නිමකට ඒ ඒ තතාගෙ තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පැවී අදවාගේ දවසක. ඒ තතාගෙත බුදුරජාණන් වහන්සේ සිංහනාදීෙන් යොක්තයි. සිංහනාදීං යුක්තයි අපේ ශාස්තරන් වහන්සේ. ඒ සිංහනාදය තමයි අදෝපට ධර්මි තහන් ලැබෙන්නේ මහා සිංහනාද සූත්‍රය, මජ්්‍යමිනිිකායි සූත්‍රදේශනාව. හොඳට කංයොමු කල් ලහන්න ඔබගේ ශස්තෘරුන් වහන්සේ ඔබගේ හදමරලේ පිදුම් ලබන්ඩ සුදුසු බනපදයක් අදෝපට එහෙන්නේ. පංගතුන මේක සිද්ධ වනේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා සුනක්කත්ත කියලා එක්තරා ලිච්චවී කුමාරේ. ඒ සුනක්කත්ත හරියට බුදුරජාණන් වහන්සේ තෙක් ටකක් අවමනාපයක්. බුදුරජාන ස්සිතෙක හරි අවමනනාපයි. හේතුව මේ සුනක් අතට ුවමනාවන දෙවිවරු දකින්න. ඉතින් ඒ දේවඥාන දර්ශනය පිළිබඳව භග ්‍යතනන්සි උපදිස් දුන්න. දෙවිවරු බේනවා කතා කරන්න වැයි. තුර සුනක් අත රෝණ වන දිවරෘතය කතා කරන්න. බුදුර ජනසකෙන් උපදෙස් පැතුවා. බුදුරජාණන් වහන්සේ දුටුවා සුනක් අත කලින් ශංසනයක භික්‍ෂූන් වහන්සේ නමකගේ කණට ගහතතියෙන. ල්වත් භික්ෂු හසේනගගේ කණට ගහව පාපයට නිවන් දකිනා ජීවිතයක් දක්වා දිව්‍ය ශ්‍රවණය උපදවන්න බයි. අනරතයහි අවවාධකිරීමක් බුදරු කරන්නේ. බුදුරජාන් වසේ අවවාද කලි නෑ. ඒයට අමනාපෝුණ ඔබත් රජකුලි මමත් රජකුලි, ඔබත් ශ්‍රමණි, මමත් ශ්‍රමණි, ඔබත්දිවරු දකිනවා, මාත්දිවරු දකිනවා. ඔබ දිවරුත්්‍යය කතා කනවා මම කතා කරන්නේ. මට ක්‍රම කියල දෙන්න ඇති අපි දෙන්න සමානවී කියලා තිය නිරිසිාවට අන්න වෛරේ. ඔයි දෙවිනි දේවදත්ත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලඟින් සිවුරු ඇල්ල ගිය. සිවුරු ඇල්ල ගිල්ල මහා පිරිස්මන්ද. කියන්ඩ ගත්තා මමත් ඔය මහනවෙලා හිටියනේ. මමත් මහන වෙලා හිටියනේ. නත්ති සමනස්ස ගෝත මස්ස උත්තරී මනුස්ස දම්මා අලමරිය ඥාන දස්සන විසේසෝ. වගෞතුම යන්න කොහහිද මේ උත්තරීතරය මනුස්ස ධර්ම ඥයාන දර්ශන නෑ අවබෝධයක් නෑ. තක්කපරියන්තන් සමනෝ ගෝතමෝ දම්මන්දේශේදී. තර්ක කරකර ඔයි බන කියන්නේ. විමංසානු චරිතන් සයම් පටිබහන පුදුම පටිභානයක් තියනවා. පුදුම පටිභානයක් තියනවා ඒ පටිභහනයක තමයි නිර්මාණ සීලී හැකියාවත් එක තමයි ඔය බණන කියන්නේ තර්ක කරකර හිතෙන් හිතහිද. විශේෂ අවබෝධයක් නෑ මොනවදයි කියන්නන්නේ කිව්වා. මං මහනවෙල හිට පෙක් කියෙනනේ මන්නේ දන්නේ දැන් සුනක් අත්ත කියනවා ගිහිල්ලා. යස්සචකවාස අත්තහයි දම්මෝදේසිතෝ. ඒ වුනාට ඔය කියන ක්‍රමීට ක්‍රියන ධර්ම පරි අයත්තිෙනවාන නිවන්දකීම පිණිස ඒකනම් කළුත් නිවනනං අවබෝධ වෙනවා. කියලා දැම් මෙයා කියනවා. ඉතින් විශාලා මහනුවර ආසන්නේ බහි කියලා නගරඇතිය නේ නගර තම ව කතා ඇතිවුණේ. සාරිපුත්ත මහරත්තන් වහන්සේ ඉදා පින්ඩ පාති වැඩලා. සුනක් අත කියන ඔය වච නියහවා. ඉතින් සුනක්කත් කියන වච යහල සාරිපපුත්්ත මරත්ත වහසේ නියඩුවුණක්. ඉති මේ වගේ විස්තර තිය තැන්වල තියන සාරිපුත්ත මාරත්තව වන්සේ නිහෙදුණනි බුදුරජාණන් වහන්සේ ගැනත් මෙහෙම කියනවනම්. මේක නිවැරදි කරන්න ගිහිල්ල සාරිපෘත්තයන් වහන්සේ එකත් ගැටිලා. තාගතයන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ ලයි දෙගොල්ලටම ගැටීමේ පාපේ රැස් කරගන්න සුනක්කත්. ඒකට අනුකම්පාවෙන් කියන සාරිපුත මරහතන් වන්සේ නිහඩවාාව. වැඩිය තතාගතයන් වහන්සේ වැඩ හිදයා. සාරිපපුත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ස්වාමීණී භාග්්‍යිතුන් වහන්ස මේ සුනක් අත මේ කිය කිය යනවා මේ මමත් මහනවෙලා ඉඳලයි මෙයාවේ ඉතින් මේ ශ්‍රමණ බවක් ගෞතමයන්ට ඇති විශේෂ අවබෝධයක් නෑ නුවනින් තර්ක කරකර ඔය බණ කියන එකක් දයෙන්නේ. ඇබැයි ඔ කියන ක්‍රමට අනුගමනය කොළොන් අවබෝධනක් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කෝදනෝ සාරිපුත්ත සුනක් අත්තුූ මෝගපුරිසෝ. ඔය සුනක් අත්ත හිස්පුරුසයා ක්‍රෝධීෙන් යටවෙලා තර්හාට කිය කිය යනවා කිව්වා. කෝදාච පනස් සේසාවාචා භාසිතා. ී යුතුවෙලා නොය වචන කියන්නේ. අවන්නම් බාසිස්සාමීති සෝ සාරිපපුත්ත සුනක්කත්තුෝ මෝගපුරිසෝ වන්නන් ඒව තතාගතස්ව බාසති බයිනොවා කෙල හිතාගැන ඔහු නොදැනගනම ගුණ තමයි කියන්න ඔය. කොමද්ද සාරිපපුද්ත ඔහු කියන ගුණය මේ නිවම්මාර්ග අනුගමනය කොළොත් අවබෝධී ලැබෙනවා කියන එක බුදදුරුන්ට කරන වරණනාවක්කෙවා. ඉතිං සාරිපපුද්ධ, සුනක් අත්ත මෝගපු මෝග පුරුසයා මේ සුනක් අත්ත හිස්පුරුසයාට දර්මාන්නව යානුව මයි ධන්මන්වඔය ඔන්න භවිසති තතාගතයන් වහන්සේ ගැන ධර්මන්වයේ නෑනි එක කියන්නේ දර්මානුකූලව පැහැදීමක්. ධර්මය තුළින් බුදුරජාන් වන්සේ හඳුනා ගැනීමක් මේ සුනක් අතර තිබ්බි නෑන. සාරිපුත්ත සුනක් අතර තිබි නෑන බුදුරජාන් වන්සේ අරහන් කියලා පැහැදීම. සියලු කෙලෙසුන් නැසුවා තුන් ලෝකයේ සියලු පූජාවන්ට බුදුරජාන් වන්සේ සුදුසුුවී කියලා මේ පැහැදීමක් නෑන සුනක් අත්තට සුනක් අතර බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියල පැහැදීමන් දෑන. චතුරාර් සත්‍යය ධර්මයේස්වම්බූද ඥානෙන් අවබෝධ කලා කියලා සුනක් අත්තට මේ පැහැදීමන් නෑනි තතාගතයන් වන්සට මෙහම මෙහෙම ඥානතියෙනවා මෙහෙම මෙහෙම විද්‍යාතියෙනවා ඊට අනුවයි බුදුරු හැසිරෙන්නේ කියලා විද්‍යාරණ සම්පන්නයි කියලා නෑනි පැහැදීමක් සුනක් අත්තට. සාරිපුත්තයන මේ සුනක් අතත තතාගතයන් වන්සේ සුගතයි කියල පැහැදීමක් නෑනි. සුන්දර වූ ආර්යෂ්ඨයක මාර්ගයේ තුළින් සුඳුරු නිවනට පත් වනා කියලා. බුදුවරු සුන්දරවඋත්තම වෝ කියලා නෑනි පැහැදීමක්. ළඟම ඉන්දලා. සාරිපුත් සුනක් අත්තට නැහැනි පැහැදීමක් තතාගතයන් වහන්සට ලෝකී පිළිබඳ අවබෝධී තියනවා ලෝගවිද් වූ කියලා. නක් අතර පැදීමක් නෑන තතාාගතයන් වහන්සේ පුරසියෝ ධමනය කරනවා කියලා. අනුත්තර පුරිසධම්ම සාරතිී අංගුලිමාලයන් දමනය කරනවා කියලා ඒ අහලා දැකලා නාලාගිර දමනය කරපුි වහලා දැකලා බක බ්‍රහ්මයා දමනය කරනයවා අහලා සච්චක දමනයකන් වහලා දැකළ සාරිපුද්ධ මේ තතාගතයන් වහන්සේ අනත්තර පුරිිසධම්ම සාරතී කියලා සුනක් අතර පැහැදීමන්න නෑනේ. මිච්චර ධර්මයක්ත්ති වෙිලා සාරිපපුත්්ත සුනක්කත්තට දෙවියන් තතාගතයන් වහන්ේ දෙවි මිනිසුන්ට ශාස්තෘන් වහන්සේ කියලා මෙච්චර දෙවුරු බුදුරජාන් වහන්සේ ැවිල්ලා ප්‍රශ්ණහනවා සරණය නවා. ඒත් සත්තා අදව මනුසාණන් කියලා පැහැදිීම නෑ. තතාගතයන් වහන්සේ අන්න අයටත් අවබෝධය පිණිස දහන් දේශනා කරනවා. බුද්ධහි කියල පැහැදීම නෑ. තතාගතයන් වහන්සේ භගවා කියල පැහැදිවනෑ. මේ භගවා කියන ගුණය බගවා කියලා කියැන භාග්‍යවන්තයි. පින්වන් තයි කියන එක. එතකොට මේ බගවා කියෙන ගුණේ තේරුම් ගන්නඩට මෙයද සිතන්ඩ. පින්හතුන මේ ලෝකෙ කෘත්තිය වැඩීම වැඩ වැඩීම කටයුතු වැඩ්ඩීම උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ වනාට ඒ කිසිවකින් ඔන්න්නහන්සේට අපහසුවක් උපදින්නේ. ඇයි මං එහෙම කියන්නේ පින්වතුන සංසාරයේ යන්තාක් බුදු කෙනෙක්ගේ ශාසනයේ සෝවාන්වෙන්ඩෝන කියල පින්පුරාගෙන ඉන්න අඉන්නවන ඒ ඔක්කොම සෝවාන් කෙරවීම තියන්නේ බුදු කෙනෙක් ඇතේ. සකදාගාමි වෙනයට සකදාගාමීම පිණිස දහන් දෙසය යුතුයි. අනාගාමීම පිණිස දහන් දෙසේ යුතුයි අරහත්වේ පිණිස දහන් දෙසය යුතුයි. කෙනෙක් අරම්ම මාර්ග පද ලබන්නේ එයා කුම්ුර පටන් ගත්ත දවසන්දල අවසාන ගොයන් එලන දවස වෙන කල්න්නා. ඒ තාක් බුදුරජාණන්ස වඩිනවානි. මේ ජනපදේ විතරද. මේ ලෝකේ විතරද. දි්‍යලෝක බ්‍රහ්මලෝක මේ සක්වල විතරද සක්වලවල් කෝටියක කටයුතුනේ. අද කෞද සරණ යන්නේ, අද කෞුද පන්ස සීලයේ සමාදන්ගවෙන්නේ. අද කෞුද මාර්ගපල් ලබන්නේ මහාකරුණාවෙන් බලබලා සොයිසොයා යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේලා ඒ සියල්ල කරලා උන්න්නහන්සේල්ලා පින්ඩ පාතිත්වඩිනවා. උන්නහන්සේලා ධර්මයත් දේශනා කරනවා. උන්වහන්සේ දංසභාමන්්ඩ පිටත්වඩිනවා. උන්න්නහන්සේ සක්මනුත් කරනවා ඒ අතරේ දෙවරුන්ඩත් ධර්මය දේශනා කරනවා මේ ඔක්කුම එක්කිනෙක් කරනවානේ. මේ සියලු කටයුතු එක්ිෙනෙක් කරනවා නමුත් කිසිම උපහසුවක් නෑ. ියලු බුදුගුණ දරාගෙන ලෝක සියලු වගකී නිකෙලේ සදමල්ලකින් දරන්ඩ තරම් භාග්්‍යිය ඇතිහෙන් අපි සරණග ශාස්තෘන් වන්සේ භගවාහනන් වනසේක. ඉතින් සාරිපුදත බුදුගුණ ගැනවත් මේ සුනක් අතර පැහැදීමක් නෑනේ. ඉතින් සාරිපුුද්ධ තතාගතයන් වහන්සේගේ බුදුගුණ ගැන පැහැදීමක් නැති ඔයි සුනක්කත්ත ඒවිතරන්වේ සාරිපුත්ත ධර්මන්වයානුව පැහැදීමක් නෑ තතාගතයන් වහන්සේ ගැන සුනක් අත්ට තතාගතයන් වහන්සට ඉරිදි තියෙනවා කියලා. තතාගතයන් වහන්සට එක්කෙනෙක්වාගේ වෙලා දාහක්වාගේ පෙනීඉන්න පුළුවන්. දහස් ගනන් වෙලා ඉඳලා එක්කෙනෙක් වගේ පෙනී ඉඩ පුළුවන්. බුදුරජාණන් වහන්සේට. ඒවගේම බුදුරජාණන් වහන්සේට පුළුවන් පින්වත්න්නේ ආකාසිං. යන්කිසි පක්ෂේ කියන්න යම්සේද ඒවිදියට යන්න පුළුවන්. ආකාසේ සක්මං කරන්න පුළුවන්. පොළොුවේ ඇවිදිනවාගේ වතුරවුඩ ඇවිදින්නට පුළුවන්. ඒවාගේ වතුරේ ගිලෙනොවාගේ මහපොළුවේ ගිලන්න මහපොළුවේ මතුවෙන්න පුළුවන්.ආවකාශය යනවාගේ මේ පරුවත බිත්තිහරහා විනිවිධ යන්න පුළුවන්. ඉරහදා අතගාන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ දක්වා වසඟ කරන්න පුළුවන්, තතාගත යන්හන්ේට ඉරිදිේ. බදුරජාන්සගේ ඉරහඳ අතගැනී ඒ අථගාන ඉරදිය හරි බුදුමයි. උන්හන්සේට හිතුනොත්ේම හිරු මණ්ඩල සදමල්ලන ස්පර්ස කළ යුතුයි කියලා ඉදිරියේ ඉරුමණඩල සඳමල තියනවා. ඉදර තාගතතියන් වසේ ඉරමණල්ල සදමල්ල මෙහෙම ස්පාර්ස කරනවා. ඇවැැ බදුරජාණන් වහන්සේ ඉරමණල්ල සඳමල්ල මෙහිම ස්පර්ස කලා කියලා ඉරයේ හඳේ යන් ගමම් මාර්ගයක් තියෙනවාද. ඒක වෙනස් වෙන්නේ. ලෝකයාට ඉරමල්ල හඳමල්ල වැහෙන්න්නේෙත්න්නේ. ඒලාට බදුරජාන් සිරමන්ල්ල හඳමල්ල ඉස්පර්ස කන තර මුගලම් හරදන්න සීරමල්ල හඳමන්ල් ලිස්පර්ස කළුත් ඒ බාධාවක් වෙන්නෙත් නෑ කොහොමද පින්වත්න්නේ මේක වෙන්නේ ඒක තමයි ඉරිදිය. ඒක තම ඉරිදිහය. තතාගතයන් වහන්සේ ඉරමණල්ල හඳවන් ලිස්පර්ස කලානේ. ඒ බුදුරජාන් වන්ස ගීරිදිය සාරිපපුත මෙහෙම බුදු කෙනකුට ඉරිදිී තියෙද්දී මේ සුනක් අත්තට දරමෙන් මේ තේරුගන්න බැරිවන්නා කිව. සුනක්කත් තතාගතයන් වහන්සේට තියනවා දිබ්බ සෝධඥානය සාරිපුත්ත ඉතිවිසූ භගවා මේ කරුණින් තතාගතයන් වහන්සේ ඩිබ්බාය සෝතජධාතුයා විසුද්ධයි අතික්කන්ත මානුසිකාය උබෝසත්ති සුනාති. තතාගෙතයන් වහන්සේ දිව්‍ය වූ ශ්‍රවණයෙන් දිව්‍ය මනුස්ස ඕනම සබ් දෙයක් මනිස්ෝභාව එකක්මවා ගිහිල්ල ශ්‍රවණය කරන්න පුළුවන්. ඊළඟට ඕනම දුරගතියෙන ඕනම ළඟක සක්වල කෝටයහාක සබ්දයක් වුණත් මේ ළඟ ඉන්නෙක් කෙනෙ කතා කරනවාගේ හන්න පුළුවන්. ඒ බුදුරජාන් වහන්සගේ දිව්‍ය ශ්‍රවණය. ඉති ඒකාලේ තතාගතයන් වහන්සේ මුගලම්මහරතන් වහන්සේ ඇත ඉඳලා සිතෙන් කතා කල්ලා තියනවා. දිවිය ශ්‍රවණය. බක බ්‍රහ්මයා හිතනකුට මේ ලෝකයේ නි්‍යයයි කියලා. ඒ විතක්ක විචාර සද්්‍යය ඒ ස්වභාවේ භාග්‍යතුන් වහන්සේ යහනුවනේ දෙවරං විහිර ඉඳලා. බ්‍රහ්ම ලෝකය ඉඳලා මේ පෘතුවයට මහ විශාල ගල් පර්වතයක් දැම්මොත් එහෙම මා සහතරක් යනවා පොලෝට වැටෙන්ඩ. ඉච්චර දුරකතියෙන සබ්දයක් ඒ මොහොතේ ඒ ශනෙහිම බුදුරජාණන් ස යහනවාන. තින් සාරිපපුත්ත තතාගතයන් වහන්සේට දිව්‍යශ්‍රවනය තියෙනවා කියලා සුනක් අත්තට ධර්මය අනුව තේරෙන්න්නේෑන. ඉතින් සාරිපුත්ත තතාගතයන් වහන්සේට තියෙනවා පරචිත්ත විජානන ඥානය ඕනම සත්වයෙක්ගේ ඕනම කෙනෙක්ගේ දැම් මොනවද හිතන්නේ, දැම් මොනුවද හිතන්නේ. ඊළගට මොනොවද හිතන්නේ. මේයාගේ හිත රාග සහිතයිද, දවශ සහිතයිද, මෝහ සහිතයිද, නිදිමතෙන්යුක්තද හැකිලිලාද. ඊළඟට හිතේ ප්‍රබෝධමත් බව තියෙනවද. මේ ඕනම හිතේ තියනෙන ස්වභාවයක් බුදුරජාණන් වහන්සේට බලන්න පුළුවන්. හොන්දටම බලන්න පුළුවන්. ඉතින් සාරිපුද්ත තතාගතයන් වහන්සේට මේවාගේ පුද්ගලයන්ගේ සිත් බලන්න පුළුවන් කියලා ඥානයක් තියෙනවා කියලා. ධර්මානු කුලුව මේ සුනක් අත්තට තේරුණේ නෑනේ. ඉතින් සාරිපුද්ධ, දසකෝ පතිමා නිසාරිපපුත්ත තතාගතස තතාගත බලා සාරිපුත්ත තතාගතයන් වහන්සේට තතාගෙත බල දහයක් තියෙනවා. පිින්මත්නී සාමානයෙන් කෝටි දහයකට වඩා ඇත්තුන්ගේ කායශක්තියක් තියෙනෝ බුදු කෙනෙකුට ඉගරිකිෙනව නාරායින සංගත බලය කියලා. එවැනි වූ කාය බලයක් තියන බදුරජාන් වහන්සේ සම්බුදු ජීවිතයේ පුරාවටම කයින් මේ කයි බලය පෙන්නලක් කුමක්වත් කරලන. උන්හන්සේ ධර්මේ ශක්තියමයි ධර්මේ බලයමයි ලෝකට පෙන්වී. නාලාගිරි හස්තිරාජය යනු කවරෙද්ද පිම්බූ පමණයෙන් පොඩ්ඩක් හුම්පාරක් පිම්බනක් විසිවෙන තරමාවා. එච්චර කායශක්තියක් බුදු කෙනෙකුට තිබ්බා. හොඩවැලින් අල්ලලා ගෞ ගානක් විසික කරන්න තරම් කායශක්තිය තිබ. නමුත් මෛත්‍රයේ නැමැති බලෙන්ම ඒ නාලාගිරි හස්තියක් ධනගැස්සෙවූුවනෙන්. ුදුරජාන්සකි සිරිපතුූල් ළඟතියන දූවිල්ලි අරගන අභිසේක වෙන වගේ නාලාග හස්තිය මුළු සීරයට දාගත්තානය එදා කය සීතල වෙන ප්‍රීතියෙන් සැපෙන් අද දක්වා මොහු දෙව්ලොහ සිටි න ප්‍රීතියෙන්න්නේ. දමනවනානේ මෛත්‍රී වලි ඒ බුදුරජාණන් වහන්සකි ධර්මදහත්විය බලයෝ ඉතින් සාරිපුද්ධ තතාගතයන් වහන්සේට තතාගත බල්ල දාහයක් තියෙනවා. යෙහි බලෙහි සමන්නාගතෝ තතාගතෝ ආසභණ්ඩානම් පරිජානාති. බුදුරජාණාසේ ඒ බලෙන් සමංවිත වෙලා සේෂ්ටත්වය ප්‍රකාශ කරනවා. පරිසාස සීහනාදන් අදති පිරිස්මැද සිංහනාද කරනවා. බ්‍රහ්මචක්කම් පවත්වේති උතුන් වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරනවා. කොමද සාරිපපුත තතාගතයන් වහන් සිරතියෙන තතාගත බල ඉද සාරිපුත්ත තතාගතෝ ටානංච තාානටෝ, අට්ඨානංච අට්ඨානතෝ යතාාභූතම් පජානාති. සිදුවයේ හැකිදේ සිදුවේ හැකිදේ වසේනොත් සිදුවේ නොහැකිදේ සිදුවේ නොහකිදේ වසේන සාරිපපුත්්‍ර තාගතයන් වහන්සේ දන්නවනේ. පිංහතුන මේ ලෝකයේ ඉස්තියයක් කවදාවත් මහබ්‍රක්්මයක් වෙන්න. සක්දිවිඳුවෙන් නැ. සක්විති රජකෙනෙක් වෙන්න නෑ යමරජ්ජුරෝ වෙන්නේෙත් නෑ සක්‍රදේන්ද්‍රය බවට පත්ව වෙන්නෙ නෑ ස්ත්‍රියයා. නත් පිරිමවියක් මහ බ්‍ර්මයා වෙනවාකෙනක සිදුවිය හැකි. සක්‍රයා වෙනක සිදුවිය හැකි යම රජු වෙනවා කෙනක සිදුවිය හැකි. සක්විදි රජ වෙනවාකෙනක සිදුවිය හැකි. ඊළඟට කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතය මනෝ දුස්ථරිතය මුල් කරගන සැපයක් උපදිනවාකෙන එක සිදුවිය නොහැකි. ඔබ අතින් ප්‍රාණගාය සිද් වුණනොත් ඒක මුල්කරගන සැපයක් ලැබෙනවාකෙනක සිදුවිය නොහැ. වැරදි කාමසේවනය සිද් වනොත් යින් සැපයක් ලබෙනවා කෙනෙක අනාගත ජීවිතේ සිදුවිය නොහැකි ඒක බුදු කෙනෙගේ ඥානය කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය මූල් කරගෙන දුකාක් ලැබෙනවා කෙනෙ සිදුවිය නොහැකි සැපක් ලැබෙනවා කෙනෙ සිදුවිය හැකි ඉනිසා ඔබ යහපත් වචනයක් කතාකළොත් යහපත් ක්‍රියාවක් කළොත් යහපත් සිතවී ලක් සිතුෝ සැප ලබෙනවා කෙන සිදුවිය හැකි සිදුවෙනවා තම බුදුරජාන්සකෙන් ඥානය. බුදුරජාණන් වහන්සේට බුදුරජාන් වහන්සේ තානාටහන ඥානයෙන් දුටුවා මේ සෝතාවබන්න ශ්‍රාවකය කතින් පංචානන්තර්ිය පාපකරම සිද්ධ වෙනවා එක සිදුවිය නොහැකි පෘතජ්ජනයති පංචානන්තරිය පාපකරම සිද්ධ වෙනවා කියන එක සිදුවිය හැකි මේ සිදුවිය හැකි නොහැකි බවෆිල්ි බඳව බුදුරජාණ වහන්සේගේ ඥානය එතින් මේ මුළු බුද්ධ දේශනාවමතියන්නේ එක. සතිපට්ඨානයේ වැඩුවොත් හරියට දව සතකින් අරහත්වයට පත්වෙන හෝ අනාගාමී වෙනවා කෙනෙක සිදුවිය හැකි. එක බුදුරජාන්සගේ ටානාටාන ඥානය. ඊළඟට ඉන්දි්‍රිය සංවරේ නැති ආහර සහදන්නේ නැති ජාගරියානුයෝගයේ නැති කුසල් දහන් වඩක් නැති කෙන මේ ගිහි පැවි ජීවිත අත්හල්ලා ගිහි ජවිතයට වැටෙන්ඩ පුළුවන් ඒක සිදුවිය හැකි බුදුගෙනෙකි ඥානය. ටානාටානඥානය පළවෙනි දසබල ඥානයේ සිදුවිය හැකිදේ නොහැකිදේ දන්නා දක්කි ඥාඥානය. යතාභූතම් පජානාාති ඒ ආකාරයෙන්ම දන්නවා. ඊළංග්‍ර බුදුරජාණන් වහන්සකි දෙවනිඥානයේ තමයි පොනචපරන් සාරිපපුත්ත තතාගතු වතීතානාගත පච්චුප පන්නානං කම්ම සමාදාන, තාානසෝ හේතුසෝ විපාකං යතාභූතම් පජානාති. බුද්ධ මෙිකරුණේ ඉල්ලා තතාගතයන් වහන්සේ අතී අනාගත වර්තමාන්න කර්ම විපාක ලැබෙනැහැති හේතුවසිෙන් තැන්වසිෙන් දන්නවා. මේ කර්මය ගොලොත් මේ විපාකි හම්බේෙනවා. ඒක බුදුරජාන් වහන්සේ දන්නවා දකිනවා ඒක දසබල්ල ඥාන. වස්සකාර බ්‍රාක්්මණයා කච්ඡාන මහරදධන් වන්සේ ඇත වරිනවා දෙකළ කවුදර වන්දුුරෙක් වගේ. සතාගතයන් වන්සේ තප්පරට සැනෙන් දුටුවවා ඒ කරමෙන් මොහු වනාගතේ වදුර එක්කෙනවාකරෝ. ඒ විදිහරම සිද්ධ වුණානේ. වස්සකාර මැරිල්ලා වේලුවනේම වඳුරෙක් කල ඉපදුුණා වස්සකාරයකනට කොයි ලෝකන් හරි අර වඳදුර පැනගෙන නො. සිදුවිය හැකිද නොහැකිදේ. ර්මවික බුදුරජාන් වන්සේ වදාලා ප්‍රාණගාතය කොලොත් සතරපායි වැටිලා මනුසුල්ලෝක තාවර පසේ අඩුආවිසයෙන් තමයි යහ ැරින්නේ ඒ භාග්‍යතුන්සේ කරමවිපා ඥාන ඊඟට මේ සොරකංකරන කෙනෙක් මනුසුලෝ කිහිපදදුනොත් යාගේ සකල සේ සත නැති වෙලා යනවා. ගං වතුරට හුවෙනවා ගින්දරටහුවෙනවා. ඊළංට හොරු ගන්නවා සොරකංකිරීමේ විපාග. ඉදුරට වැරදිකාමසෙවනිී විපාග යන යන තැන සතුරු හදෙනවා. ආදරේ සනිහ සහිමවෙලා යනවා මෙවා කර්මවිපාග බුදුරජාන් වසි දකිනවා. සුනීත පාරන්න බුදුරජාන් වසි දකිනවා කර්මවිපාකයා. අතී සුනීත අතීයේ සුනීත පසේ බුදුරජාන් වහන්සේෙනනවං සංසාරයේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කොහුගේ ගෙදරට වැඩිය වෙලාවේ සරීරයේ දිහබල්ල සොඳරු සිරුර දිහබල්ල කියල තියෙනවා ඔය හොඳට ඉන්නේ රස්සාවක් කල්ල ජීවත් වෙන්නකෝ. මොකක්ත් රස්සාවක් නැතන් අසූචිහරි ඇදළ ජීවත්ව එන්නම එක ගවල්ලින් හිංඟාකයි නැතුව සුනීත කිව්ව සංසාරේ. තමන්්ඩ මසූචි අදින සිද්ධෝන. ඒ කර්මේ දුටුවා බුදුරජාණන් වහන්සේ. ලකුන්ඩ බද්ධිය මහරහදන් වහන්සේට සිනහ වෙනවාන නිත් අය. බුදුරජාන්සි දුටුවා අඒ කර්ම විපාක. අතීදී රජ කෙනෙක් වෙලා අන්න අයි හරියට විහිලුවට අරන් සමච්චල් කරලා. ඒකි විපාකෝ. බුදුරජාණන්සි දුටුවා විනේදර භික්ෂුන් අතර අග්‍රවෙන්ඩ පින් ඇති. උපාලි කරණවැෑමියක් වෙලා සංසාරේ පසේ බුදුරජාණාන් සිෙනමක් වඩිනකුට පාරෙන් අයින් වෙලනෑ කරමවිපාක. කොච්චර කර්මවිපාක ශක්ති අද්ද මේ දල්න්නේ දකින්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ කර්මවිපාක දකින්නේ. දිිට්ටදම් වේදනය කර්ම උපජ්්‍යවේදනය, කර්ම අපරා පරිියවේදනය කරම කොච්චර කරම සක්තිද. ඉතින් ඒ සියල්ල දන්නා දකිනා බුදුරජාන් වන්සේ වදාලා කම්මස්සකා වානව සත්තා, කම්ම දායාදා, කම්ම යෝනිී කම්ම බන්දුු කම්ම පටිසරනා. සත්ව කරමය තමන්ගේ දේකරගනඉන්නේ දෑවැද් කරගනන්නේ ඥාතියා කරගනන්නේ. යංකම්මන් කරිසන්ති කල්්‍යයානංව පාපකංවත් අස්ස බාය දායාදූ භවිසාමය. සිතන්න කිව්වා හොදක් හෝ නරකක් මිකලොත් මේක දෑවැද බවට පත්වෙනවා කියලා. යාදිසං වපතයේ බීජන් තාදි සංහරතය පලා ඕක තමයි කර්ම විපාක පිඳව ඥානයෙන් වදාලි වපපුරණ දී ලැබෙනවා කියලා. දෙන දී ලැබෙනවා පින්වාත්. ඒ බුදුරජාන්සගේ කර්මවිපාක ඥාන අතීත් අනාගත වර්ධමාන ඒත් තුන් කාලයම කර්මවිපාක උපදදින තැන් ඇැතිවෙන තැන් ඔක්කොම දකිනවා. ඒවාගේ බුදුරජාණන්සටඒ කර්මවිපාක ඥානය තේරුම තියෙනවා යංකිසිකෙනෙක් මේ මේ අකුසල් කලාට මෙයාට නිවන වැලකෙන්න්නේ. ඒනිසා බුදුරජාණන්සේ කොච්ච රකුසල් කල්ලති බත් එයායට ධර්මී දේශ කරන අවබෝධයන. ඇැයි බදුරජාන්සි දන්නවා මේ කර්ම කරලා මේ කරමයෙන් වැහුණෝත් ධර්මය අවබෝධ කරන්න බෑ හරියට අජාසදදට වගේ කොච්චර බනයහෝ ධර්ම අවබෝධ කරන්න බෑ ඒ කරර්ම පාගඥානෙන් දගනවා. ඊළංට බුදුරජාණ වන්සේ දකිනවා මේ මේ කර්ම කලාට ධර්ම අවබෝධී වලකෙන්න නමුත් ඊළඟ කර්මයකළු දධර්ම අවබෝධී වලකනවා ඊට කලින් බුදුරජාණන්සේ තිැට ඉරි පත්වයෙනවා අංගුලි මාලයන්ට වගේ. අංගුලි මාලයා මෙිච්චර මේ මේ මිනිස්සු මරමර ඇගිල් කැපුුවට නිවම්මාග වෙෙන්නේ. යම් මොතක මවුමැරුණු නිවම්මාර්ගය වහිනෝ වැහෙනවා. ඊට කලින් බුදුරජාන් වන්ස වඩිනෝ. ඒ බුදුරජාන් වන්සේ කර්මවිපාග පිළිබඳව ඥානයයි. ඊළංගට බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා පුනච පරන් සාවිපුත තතාගතු අනේගධාතු නානාධාතු ලෝකං යථභූතන් පාජානාසි. තතාාගතයන් වහසේට අනේක දහතු නානාදහතු නොයෙක් ස්වභවිංයුතු විධාකාර ස්වභවිංයුතු ලෝකේ ගැන තතාගතයන් වහන්සේට පරිපූර්න අවබෝධයක් වයෙනවා. අනේකධාතු නානාධාතු මේ අවබෝධට ගැන ධාතුස්වභාවය. අනේක දාතු නානාධාතු ස්වභාවය තේරෙන්ද මම කාරණාවක් කියන්න. විස්තරතියන ආසයානුසේ ඥානය විස්තර කරන තැන පටිසම්බිදා මක්ගප්ප කරන. බුදුරජාන්සිට පේනවා කාමන් සේවන්තඥේව ජානාති. අයම් පුග්ගලෝ කාමගරුකෝ කාමාසයෝ කාමාදිමුත්තෝති. බුදුරජාන්ස දකිනවා එකකනෙ කාමසේවනේ යේදියදීන්නවා. කම් සැපමයි හොයන්නේ. කාමීමයි බැසගෙනන්නේ. බුදුරජාණන්සේ ඔහු ගැන දන්නවා. මෙයා කාමයේයට ඇැලල්ලා කාමේම ඉල්බිල ඉන්න කෙරින්. හැබ ඒක දකින්නේ කාමේ සේවනය කරන අතරමයි. ඊළඟට බුදුරජාණ වහන්සේට පේනවා කාමන් සේවන්තන්නේයේ වජානාති අයම් පුග්ගලු නෙක්කම්ම ගරුකු නෙක්කම්මාසයෝ නෙක්කම් මාධමුත්තෝති. කෙනෙක්ින්ව කාමේ හැ හැසිරි කාමේම වැැස ගැන. එතකුට බුදුරජාණන් වහන්සේට තේරෙන්නවා අවබෝධ වෙනවා. භාගතුන්න්නම් සි දන්නවා මෙයා කාමය හිටට මෙයා ඇතුලි නෙක්කම්ම තියෙනවා කියෝ. මෙයාට මේක අතරඉන්න පුළුවන් කියලා මෙයා මේක අතඇරද යනවා කියලා. ඒක දකින්නේ බුදුරජාන්ස අතැර ලගයට පසෙනව කාමේ විඳ විඳ ඉන්න අතරම බුදුරජාන් වන් දන්නවා මෙයාට නක්කම් ති නොක කියල එක තමයි සත්ත්වයන්ගේ වෙනස දකින එක උදහරණයක් කියන්න ඔන්න බද්ධ වක්ගේ කුමාරවරු තිස් දෙනා කෙල්ලෝ විසිනාවයකුයි ගනිකාවකුයි තිස්දන කරගෙන කලේ ගියා. තුට තරුණ කොල්ලෝ තිස් දෙනින් තරුණ රාජකුමාරෝරු තිස්න තරුණ කෙල්ලෝ තියෙකුත් තැරන් කැලේ තනි පංගලිමේ ගියා කියන්නේ ඔහුන්ගේ හිත කොච්චර කාමීෙන් දැවෙනවාද තැවෙනවද පිච්චිනවද කාම පීඩාවෙන් සතාපයටට පත්වය නොද කියල බලන්න. එහෙම කාමීන් හිටපු පිරිසක් නේද බුදුරජාන් වහන්සේ වදාේ මේ අනුගෙන ඔ ැතුන් ත ගෙන හො ගන්නඩිකිනට ඉඳගත්ත. ර්මයේ දශ කල්ලි වෙනකට සොවංගුුණනානේ. එදවට අපිට ඒ කතාවහනකොට හිතෙනවා කලින් කාමේ මෙයාල යෙදියදී හිටිය ඔන්න බුදුකෙනෙකින් බනහලා අනේ නික්කම් එකටාවනේ කියලා. ඒ අපිට තේරෙන්නේ සිද්ධියම දැනගතර පස්සේ. බුදුරජාණන් වහන්සේට යාලා කාමී හැසිරනකොටම තේරෙනවා මෙයාලගගේ ඇතුළි නික්කම් ේදී නෝක. මේක තමයි පුද්ගලයන්ගේ නානා ස්වභාවය බුදුරජාණන් වහන්සේට පේන ඥානය. සත්තාන නාධදිමුත්තික තන් යථ බූතම් පජානාති. ඒ විතරක් නෙවයි සමා බුදුරජාන්වාසිට පේනවා මෙයා නෙක්කම්මේ ඇැවිල්ලා. නෙක්කම් මේට ආවට මෙයාගේ හිතෙත් නෙක්කම් මෙ හිතේම නෙක්කම් මෙම බැසගනතියනවා. පැවිද්ධගට නවා පැවිදදිම තම හිතතියෙන්න. ඒකත් බුදුරජාන්වාසිට පේනවා. ඒ ඒ වෙලාම පේනවා. බුදුරජාන් වසිට පේනවා මෙයා නෙක්කම්ම ඉන්නවා නෙක්කම් මේ හිතීට හිත තියෙන්නේ කාමේ. කාමේ තම මෙයාගේ හිත වැඩ කරන්නේ. බුදුරජාන් වන්සට ඒකත් පේනවා. ඉැ අපි ඔන්න හොඳට එක්නෙක් ඉන්ඳල පස්ෙ කාල මනවාහරි ස්ත්‍රියාවක් පටල විලලාහරි මොකාක් හරිදේකින් හරි සිවරුවැරල යනවා. එතකොට අපි හිීතනවානි අනේ හරි හොඳර හිටපු කෙනෙක් මහනකමට හරි ආසාවිෙන් හිටිය කෙනෙ මේ කොහිද උරචක්ක්‍රරමාලයකට හුවෙලා අනේ ගියානය කියලා අපි හිතෙනවා. අපි පස්සෙ කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේට අරය නික්කම්ම ඉදිම්ම බුදුරජාන් වහන්සි දන්නවා මෙයා අනාගත කාමික පටල වෙනෝ කියෝ ඒක තම බුදුරජාණන් වහන්සක ඥානයේ සත්තුයන්ගේ වෙනස්කං ඊළඟට බුදුරජාණන් වහන්සේට පේනවා ඔන්න කෙනෙකින්වා තර තරායිෙන් තුට බුදුරජාණන් වස තිය අ අවබෝධඥාන තිනවා මෙයා තරහෙම තම ඉල්බි ඉන්නේ ය කෙනෙින්ව තරහයින් බුදුරජාන් වන්සේ දන්වා මෙයා තරහයින් හිටියට බැනබැන හිටියට ඇතුළි තියෙනවා අව්‍යවාදය. අක්‍රෝස භාරජ්්‍යද දනන්ජානි ්‍රා්ණයයක් බුදුරජාන් වහන්සිට බැැ අක්්‍රෝස භාරත්්වාජය බුදුරජාන් වහන්සිට ගාතා පන්සියකින් බැනබැනැවිලතින්. එක්ොල තට 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 ගාල මන් නසනවා කිව්වා. බුදුරජාන් වන්සේ වදාලා ොහො හොදැයි නසන්න්න වනු කරෝධය. එහහිම් ඉඳගත්තන්නේ ධර්මියයහ වනේ. අර්හත්්‍රට පත්ව වුණා. එද අපිට පේනවා තරහයින් හිටිය බුදුගෙනෙකින් බනහලා තරහා නැති කරගත්තා කිය. ඒවනාට බුදුරජාණන් සිට අරයයා තරහයි එනකොටම පේනවා මෙයා ග ඇතුලේ අව්‍යවාදී දීනවා කියලා. පුදුම සහගතයි. බුදුවරු පුදුම සහගතයි. ඊලාගට තියනව සමහරයි නින්දිින්ඉන්නවා. තුර බුදුරජාණාව සිටති පේනවා මෙයා නින්දටම තමයි ගරු කරන්නේ. අව සමහරයි නිඳදිින් ඉන්නවා නිදිින් හිටියට බුදුරජාණන් සි දකිනවා මෙයා නින්දිින් හිටියට නින්දිින් නැගිටින ස්ොභාවේ ඇතුළි තියෙනවා. ඉතින් භාග්‍ය දුන්නාන්සින මේ සත්ත්වයන්ගේ වෙනස්කම් පේනවා. වෙනස්කම් පේනවා ආඒ නිසා බුදුරජාණන් වහන්සේ තුල තියෙන ඒ ඥානටිනවා සත්වයන්ගේ නානාධමුත්තිකතා ඥානය. ඊළඟට බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා තාගත බලවලින් පස්වෙනි තතාගත බලහි තමයි පොනචපරන් සාරි පුත්ත තතාගතෝ සත්තානම් නානාධ මුත්තිකතං යථතාභූතන් පජානාත සත්වයන්ගේ නානාධ මුත්තිකතාවය නානාදි මුත්තිකතාව කියනෙක්ත් හරි ලස්සඩි විස්තර කරලති නොමෙකි මං ඒ විස්තරී කියන්නම් මේ සත්වයන් නානාධ මුත්තිකතාව කියල කියන්නේ සත්වයන්ගේ ඒ සත්වයන් හැගීන් වලින් පැහි පැහැයි යන වෙනස්වභාවය සත්වයන් හැඟීින්වලින් පැහි පැහැ යන එකඒ එක විදිහට. ආනෙ ධාතු සස්වභාවයන්ුව පැහහි පැහහි යනව එක එක විදිහට ඒ පේන්නේ බුදුරජාණන් වහන් සිට බුදුරජාණන් වන්සේ වදාලා. සන්ති සත්තා හීනාදි මුත්තිකතා සත්වයකෙන්වා කනෙ පහත් හැඟීින් තියෙන්නේ පහත් අදහස් තියෙන්නේ. සන්තිසත්තා පනීතාදි මුත්තිකා සමාර සත්වය නෝ උසස් අදහස් තියෙන්නේ හොඳ අදහස් වටිනා අදහස්තියන හොඳ වැදගත් අයිනවා. හිීනාදී මුත්තිකා සත්තා, හීනාදි මුත්තිකයේ සත්්‍යේ, සේවන්ති බජති පෛරුපාසන්ති. පහත් හැඟින් තියනෙවුම් ඇසුරු කරන්නේම පහත් හැඟින් තියෙන අය. පනීතාදිි මුත්තිකා සත්තා පනීතාදි මුත්තිකේ සත්්‍යයේ සේවන්ති බජති පෛරු පාසති උසස් අදහස්තියෙන ඇසුරු කරන්නේම උද උසස් අදහස්තියෙන අය. අතීතම්පියත් අධ්‍යානං අතීතයේ පවා මිනිස්සු පැහුණේ හීන අය හීන අත් එක පැහෙවුණ. උතුන් අයි උතුන් අයත් එක පැහෙවුණ. අනාගතයේ පවා පින්වත් මහනෙන සත්වයෝ හීන අය හීන අත් එක පැහැීලා යනවා. උතුන් අය උතුන් අත් එක පෙහිලා යනවා. දැන් අපි මොකු බුදුන් ලංකාවේ උපන්න. එහෙම නැත්තම කරි රාවනා කතාව. මොකාහරි කතාවක් කිව්වට පසේ ඒකට ඔක්කෝමිට එකතු වෙනවානි? මේක බුදුවරු දැක්හ ඥානයකින්. හීනා අදහස් තියෙනයි හීනා දහස් තිීන අයත් එකම එකතු වෙනවා. මේක වදක්වන්න පුළුවන්ද අපට මේක භාග්‍යතුන්න්නාන්සගේ ඥානයක් යසාභූත ඥානයක් මේක ලෝකයේ තියෙන ස්වභාවයක්. එනිසා පහත් බලන්න ගමකවුණත් කචකච ගාන සෙට් එක කචකච ගානයත් දෙක් එකමෙට්වෙලා ය. විට ගනායේ විට ගනායත්කම සෙට්වෙනවා බොනායි බොනා අයත්තකම සට්ටෙනවා කය ගහනාය කයිය ගානා අත්තකම සිටවෙනවා ෆේස් බුක් ්‍යයනයි ෆිස්බුක් නා අයත්තයකම සට්ටෙනවා නෝමල් චරිතටික නෝමල් චරිතත්තකම සට්ටලයනවා බනකතා කිය නෑ බනකතාී න අඇත්තකම සෙට්ටවෙනවා මාළ ගෙදරක් මංගුල්ගෙදරක් පන්සලකට ගියොත් බලන්න වෙනවෙනම කට්ටිය වෙන මැහැදන්නේැයි බාගෙදුනාන්සේ මේ දුටවා මේක සිට සිද්ධ වෙන්නේ සත්ත්වයන්ගේ නානාද මුත්තකතාවේ එකන සක්මන් කලත්ේ කාල සාරිපපුත්ත මහරතන්න සිත්්ික සක්මන් කරන්නේ ප්‍රඥාවන්තාය. ආනන්ද ස්වාමන්නා සිත්්ික සක්මන් කරන්නේ බෞස්ෘතාය. කියලානි වෙයි. එක සිද්ධ වෙනවා. මුල මහරත්තන්සේ ලඟින් ඇසරු කරන්නේ ඒදි මත්තාය. ඒනිසා ඔයාලගේ චරිතය හොයා ගන්න පුළුවන් පින්වත්න ඔයාල ඇසරු කරනා යත්තක. ඔල ඇසුරු කරනගේ චරිතය මකක්ද කියලා බලන්න. එහම් ඒ ධාතූර මයි තමන්ගේ ධාතුූ පැහෙන්නේ. ඔයා උතුන් අ ඇතු ඇසරු කරන වනන් ඔයාලගේ ධාතු උතුන් ඔයාල හීන අත්ත ගැසුරු කරනවන ඔයාලගේ ධාත්ව ස්භාවවි හීනයි. ඒනිසා මේක තමයි බුදුවරුත් දකින ඥානය. ඊළංඟට බුදුරජාණන් වහන්සේ දකිනවා ඊළට බුදුරජාණන්සක හයවෙනි තතාගත බලය පොනච පරන් සාරිපුත්ත තතාගතෝ පරසත්තා නම් පරපුග්ගලාන ඉන්ද්‍රිය පරෝපරිියත්තං යථාභූතන් පජානාති ඉන්ද්‍රිය පරෝපරිත්ත ඥානය. ඉන්ද්‍රිය පරෝපරි අත්ත ඥානී කියන්නේ බුදුරජාණන් වහන්සේට පේනවා තියියුණු ඉන්ද්‍රිය තියනය මුොදු ඉන්ද්‍රී තියනය. මොනුවදම ඉද්‍රිය ධර්මයෝ ඒ තමයි සද්ධහා විරිය සති සමාධි ප්‍රඥා. ුදුරජාන්සල්ලඟට කෙනෙක් එනකොටම මෙයාගේ රද්ධාව තියියුණුයිද සහිය තියියුණුයිද මදුුයිද වීළඟට වීරිය තියියුණුයිද සතිය තියියුණුයිද මදුුයිද සමාධය තියුණුයිද මුරදුයිද කියලා. ප්‍රඥ්ඥාව තියවුණුයිද මුණදුුයි ද කියලා බදුරජාණාන්සට පේනවා. ඒ නිසා බුදුරජාණාන්සේට ඉන්ද්‍රිය දරම් ඉන්ද්‍රිය පරුවපරිියත්ත ඥානයෙන්, ඉන්ද්‍රියන් දරම වැඩී තියනාආකාරී දකින ඥානයෙන්. පේනවා ඇඳුන් නැතුව දරපොතු ටිකක් ැර ඇදගනාවට මේ බාහිය ධාරචීරිය ඉන්ද්‍රිය තියුණුයි. දිිට්ට දිට්ට මත් අම් භවිෂද. දැක්කො දැක්කා විතරයි. කෙටියම දර්මය දේශනා කලා. එහෙම අවබෝධ කළා. ඒවාසි බුදුරජාන් වහන්සේ දැක්කා අපිකෙමු චත්තමානව චත්තමානකට ඒ තරන්ත යවුණු ඉද්‍රිය නෑ ඒ බුදුරජාන්ස වදාල්ල චත්තුමානංක බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ධර්මය සරණයන්න සංඝයා සරණයන්ට සිල්පද පහක් රකිින්ඩ ඔබ යනේන ගමනේදී සහිකරකරයන්න්න තුනරුවන් ගුණ යෝ අද තම් පවරෝ මරණු ජිසු. බලනේ බුදුරජාණන් වහන්සේ එයාගේ ඉන්ද්‍රිය ධර්ම මෝරාන්තයන හැටි දන්නවා දකිනෝ. ඒක ඉන්දි්‍රිය පපරෝ පරිඇත ඥානේ. ඊළඟට සාරිපුත්ත බුදුරජාන් වහසේ දේශනා කනව සාරිපුත්තයනනි තතාගතව ජාන විමෝක්ක සමාධි සමාපත්තිී නම් සංකිලේසං වෝධහනම් ෘට්ඨානං යථාභූතන් පජානාති. සාරිපුද්ධයන තතාගතයන් වහන්සේ දිහාන සමාධ විමෝක්ෂ සමාපත්ති මෙව කිලිටිවෙන හැටි පිරිසුදුවෙන හැටි ඒ සමාජි සමමාපත්වවෙලි නැගිහිටින හැටි ඒවට සමවදදින හැටි ඒ වසී ප්‍රා්ත කරගන්න හැටි බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ද මේ ඥානය විස්තර කළොත් එඒම බුදුරජාණන්ගේ ජනවිමමුක්ක සමාධ සමාපත්ති ඥානය පංහතුන ඒ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධසාාසනය යන්තා දියාන ගැන දේශනා කලාාද සමාධි ගැන දේශනා කලාාද සමාපත්ති ගැන දේශනා කලාද ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ මේ දසබල ඥානය තුළ පිහිටලා දේශනා කරපු දේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දිාන විේ. එතකට මේ බුද්ධ වාසනය පුරාමතියෙන භහවනා සත්්‍යස් බෝධි පාන්සිික දරම භාවනා විසය, සමාධි විසය, දිහාන විසය, සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත්නේ. මේ බුදුරජාණන් වහන්සේ ජාන විමෝක්ක සමාධී සමාපත්ති පිළිබඳව තියෙන දස බල ඥාන තුළ පිහිටලා. ඊළඟට අටවෙනි මේ තතාගත බලී තමයි බුදුරජාණන් වහන්සේට පෙර ජීවිත බලන්න පුළුවන්. පුබ්බේනිවාසා අනුස්මති යාානේ. ඕන තරම්. කල්ප කෝටි ප්‍රකෝටි ගනම් බලන්න පුළුවන්. කොච්චරද කියනවනම් මේට අසංකේය කල්ප හතරකට කලී. බිවේ මොනවද කෑවි මොකදද ඊළඟට නම මොකදද හිතුවෙ මොකක්ද මේ වතුර වවිීදුර භිවනන් වතුර ටිකක් බිවනන් ඒකත් මතකයි කල්ප අසංකීය ගානකට කලින්. දැන්ස් අද කාලේ අපි යේ ගෑවි මනෝද කියලත් මතකනෑ. කොච්චර මත ඊත් ඕනෑ අද උදේ කෑවි මනවද කියලා මතකනෑ වතුර ඔගුරු කියී බිවද කියලා මතකනෑ. සමාහරයට සිවගාතත කියලත් මතගන. එදු දේවත් එක බල් නොකුට බුදුරජාණන් වහන්සේට හොන්දට මතකයි කියනවා. හොන්දට පේනවා කියනවා. ගමකින් ගමකටාවට පස කෙනෙ කලින් ගමී විස්තර තමන්ට හොඳට මතකයි නම් ඊටත් වැඩිය බුදුරජාන්සිට පෙරජීවිත පිළිබඳු මතක තියවා කියනවා. එකදා දකි නොව ඥානය ගට ගෙන පුබ්බේ නිවාසානුස්මති ඥානය. ඊළඟට බුදුරජාන් වන්සසිට තියෙන ඥානයේ තමයි තිබ්බේන චක් වුණා විසුද්ධයෙන් අතික්කන්ත මානසකෙන සත්‍යයේ පස් ඇති බුදුරජාන් වන්සසිට දිවැස තියෙනවා. ඒ දිවසිම් බුදුරජාන් වහන්සේ දකිනවා කොහොමද දකින්නේ චවමානී සත්්‍යෝ මැරෙන හැටි දකිනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දකිනවා, උපජ්්‍යමානයේ. උපජ්‍යමානයයන් ඉපදනවා. හීන ලෝකවල උපදිනවා, ප්‍රනීත ලෝකවල උපදිනවා. ලස්සන වෙලා උපදිනවා කැත වෙලා උපදිනවා සුගතය උපදිනවා දුගතිය උපදිනවා මේවා බුදුරජාණන් වහන්සේට පේනවා. මේක බුදුරජාණන් වහන්සේගේ චූතූපපාතඥානය. බුදුරජාණ වහන්සට පේනවා මේ සත්වයෝ කයිෙන් ව කයින් වැරදි කරලා වචනෙන් දුෂ්චරිතයේ දලා මනසිංජුස් චරිතයේදිලා ආරියන් වහන්සේලාට උපවාද කල්ලා මි්‍යයාදුෘෂ්ටික වෙලා මිත්‍යා දුෘෂ්ටික කර්ම සමාදන් වෙලා කයිබිඳලා මරණින්ම්මත්තී දුගතිය යනවා නිරේ යනවා. බුදුරජාණන් වහන්සේට පේනවා කයින් සුචරීතයේදදිලා වචනින් සු්චරිතයේදලා ඊළඟට මනසින් සුචරිතයේදලා සම්මා දෘෂ්ටියෙන් යොත්ත වෙලා සම්මාධිට්ටික කර්ම සමාදන් වෙලා ආරියන් වහන්සේලාට උපවාද කරන්න නැතුව ඉඳලා ඒ අයි මැරිල ගිල්ල සුගිති උපදිනවා. ඉතොට සුගති දුගතිවෙල මේ සත්ත්වයන් උපදිනනාකාරය බුදුරජාන් වහන්සේ දන්නවා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ චුතූව පාතඥානය නවවෙනි දසබලඥානය. ඊළට බුදුරජාන් වන්සගේ ස දසබලඥානය කුමක්ද. ආසවානන් කයා අනාසවං චේතතු විමුත්තිින් පഞ්ඥාවිමුත්තිින් දිිට්ටියොදම්මි සයං අභිඥ්ඥ සච්චිකත්වා උපසම්පද්්‍ය විහිෙරති. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව සය කරලා. අනාශ්‍රව වෙලා චේත විමුත්තිත් පഞඥා විමුත්තිත්. මේ ජීවිතයේම අත්මිදින්නා වූ උතුන් වූ අරහත්්‍රය. ආශ්‍රවත් සයකරපු අරහත්වේ බුදුරජාණන් වහන් සිට තියෙනවා ආන්නේ ආසවක් සය ආශ්‍රව ශයකරපු ඥානයේ නිකෙලෙස් බව තමයි, බුදුරජාන් වහන්සගේ දසවෙනි තතාගත බලේ. එතකොට ඉමානිකෝ සාරිපුත්ත දස තතාගතස්ස තතාගත බලානේ. සාරිපුත්ත මේ තතාගතයන් වහන්සේගේ තතාගත බල දහය. ඒහි බලහි සමන්නහගතු මේ බල දහයි යුක්ත වෙලා තමයි තතාගතයන් වහන්සේ භයනැතුව කතා කරන්නේ ශේෂ්ඨව. පිරිස්මඇද සිංහනාද කරන්නේ ධර්ම චාක්‍රය ප්‍රවර්තනය කරන්නේ. බුදුරජාන් වන්සගේ බුදුමුවෙන් එක වචනයක් පිට වුනාද දසබල ඥානතුල පිහිටලා පිට විච්ච වචන පිින්වත්න තියෙන. දසබල ඥාන තුළ පිහිටලා දේශනාකරපපුයවා. බුද්ධන් සරණං ගච්චාමි දම්මන් සරණං ගච්චාමි සංගන් සරණං ගච්ඡාමි කියලා සරණ යෑමයි මේ බුද්ධශාසනය පළමුුව තියෙන්නේ කියන ප්‍රකාශේ බුදුරජාන් වන්සේ දේශනා කළේ දසබල ඥාන තුළ පිහිටලා. මිනිසුන්ට වගක් නෑ ඇතිසරණය ගැන. මේ ගිහි ශ්‍රාවකයෙක් රැකයුත්තයේ සිල්පද පහන්. පංචසීලය. පංචසීලයේ දේශනා කළේ බුදුරජාන්සේ දසබල ඥාන තුළ පිහිටලා. වගක් නෑ මිනිස්සුන්. එනිසා මේ සෑම බුද්ධ වචනයක්ම තියෙන්නේ දසබලඥාන තුළපි හිටලා. අපි එතරම් මේ ධර්මයට ගරු කරන්න ඕන. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා සාරිපුත්ත, ඒවන් ජානන්තන්, ඒවන් පස්සන්තන්, ම මේ විදියට දන්නවානෙව. මේ විදියට දකිනවා නේව. එතකුට එහෙම දන්න දකින බුදු කෙනෙකුට කවුරු හරි කිව්වොත් එහෙම, නත්ති සමනස් ගෝත මස්ස උත්තරී මනුස්ස දම්වා අලමරිය ඥානදක්සන විසේසෝ. ශ්‍රමණ බවක් ෞතමයන් වහන්සටි කිසිම අවබෝධයක් නෑ තර්ක කර කරයි බණ කියන්නේ නිර්මාණ සිලි හැකියාවෙන් කියල කවරුහරි කිවෝ සාරිපුත්ත එයා යථපතා නිෙකිත්වෝ නිරෙයි. එ ඒ අදහස අත්හරින් නැතුව දෘෂ්ටි අත්හරින් නැතුව. ඒ වචනය අත්හරින් නැතුව මැරුණුත් නිරෙේ උපදිනවා. සාරිපුත්ත, සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා රහත් වෙනවා නේද කිව්වා. ඒහෙමයි ස්වාමයනි. ආ නෙහෙනං බුදුවරුන්ට මේ විදිහට දන්න දකින බුදුවරුන්ට අවබෝධයක් නැතය තර්ක කරලයි බණ කියන්නේ කියලා. මේ විදිේ ප්‍රකාශයක් කලොත්. ඒ වචනය අත්හරි නැතුව ඒ සිත අත්හරි නැතුව ඒ දෘෂ්ටි අත්හරින් නැව ය මැරුණොත් නිරයේ උපදිනකිවෝ. බදුම සහගතයි හැබයි ඉතින් බලන්න ඒ වචනී අත්හරී නැතුව ඒ සිත අත්හරින් නතුව ඒ දෘෂ්ටි අත්හරින් නැතුව මැරුණොත් තම ඒ මරුණොත් තම ඒ කරමය හිමිකරුවාවවට පත්වන්නේ ඒ නිසා බුදු කෙනෙකුට දෝසාරෝපනය කරලත් බුදුරජාන් වහන්ේ කර්ම විපාකයේ දේශනා කරන්න ඒ විදියට ග සිත අත්හරින් නැතුව දෘ්ටියත්හරන්න නතුව වචනයත් හරරි න්නැතුව. එනිසා යංයන් අයි තුළ වැරදි අදහස්තියන පුළුවන් ශාසනය ගැන සත්පුරුෂයන් වහන්සේලා ගැෙන. ඉතුට ඒ වැරදි අදහස් කන කරපන්නාගෙන මැරුණොත් තමයි ඒ පාපිට ඔහුන් කරගහන්නේ. ඔවුන් මැරෙන්ඩ කලින් නිවැරදි වුුණොත් මෙටෙක් කාලයක හිටපු දෘෂ්ටිය ඔවුන් අත්තැරියොත් ඒ වචන අත්හැරියොත් ඒ සිතිවිලි අත්හරියොත් ඒ පාපකරමට ඔහුට ඔවුන් කරගන්නෑ. මොකද මේ බුදු බුදුරජාණන් වහන්සේට ගරහපු ගෙනාටත් බුදුරජාන් වහසේ දේශනා කරන්නේ ඒ දෘෂ්ටි අත්හරින් නැතුව මැරුණොත්. පැහැදිර නිදමිකීනේ එක ඒ දෘෂ්ටි අත්හරි නැතුව මැරුණොත් මෙහ වෙනවා කියලා. ඉතිං ඒ නිසා පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දසබල ඥානෙන් යුක්තයි අපිට තියෙන ඒකයි පහදින්ට. ඊළඟට පින්වත්නේ ුදුරජාණන් වහසේ ේශනා කරනවා චත්තාරිමානී සාරිපුත්්‍ර තතාගතස ේසාරජජාන සාරිපුත්්‍ර තතාගතයන් වහන්සේට විශාරධ ඥාන හතරත්තියනවා. ඒ විසාරධ ඥාන හතරට පත්වෙලා තමයි බුදුරජාණන් වහන්සේ භයනැතුව කතා කරන්නේ. පිරිස්මැද සිංහනාද කරන්නේ බ්‍රහ්මචක්්‍රයේ පවත්වන්නේ. මේහවතුන් ධර්මචක්‍රයේ ප්‍රවර්ධනය කරන්නේ විසාරධ ඥාන හතරකින් යුක්තු වෙලා කදේ විශාරධඥා නහතර සම්මා සම්බුද්ධස්තේ පටිජානත ඉමේ දම්මා අනවි සම්බුද්ධාති. මේ තතාගතයන් වහන්සේ දේශනා කරනවා මම සම්මා සම්බුද්ධයි. කැන සියල්ල අවබෝධ කලා ස්‍රියම්බුද්ඥානයෙන් කියලා ප්‍රතිඥ්ඥා දෙනවා. ඒ වුනාට අනවි සම්බුද්ධයි. සම්මා සම්බුද්ධ නෑ අහවල් අහවල් දේවල් අවබෝධ කළේ නෑ කියලා. කරුණු සහිතව කිව්වොත්. ශ්‍රමණ බ්‍රහ්මණෙක් දෙවියෙක් කවුරුහරි මේ ලෝකයේ කරුණු සහිතව ප්‍රතිචෝදනා චෝදනා කරන්න්න පුළුවන් නිමිත්ත මේතං සාරිපුත්තන්න සමනු පස්සාමි. අංසු මාත්‍රයක නිමිත්තක් කරුණක් මන්දකින්නෑ කියනවා. ඔබහන්සේ යහවල් දේවල් අවබෝධ කල්ලා තිබ්බට අහවල් අහවල් දේවල් අවබෝධ කරල නෑනේ. කියල මේ තුං ලෝකෙම කටක්හොල්ලලා මනුස්සයකුට කියන්න පුළුවන්. දෙවියකුට මාරයකුට බ්‍රහ්මයකුට සමණ බ්‍රහ්මණයකුට කරුණු සහිතව කටක්හොල්ලා වචනයක් කියන්න පුළුවන් මාත්තරයක් දකි ඉන්න කියීම. ඉතුට ශාස්තනන් වහන්සේගේ අවබෝධය සම්මා සම්බුද්ධත්වයට අභියෝව කරන්න ැත්තුූන් ලෝකෙම කාටවන්. තුන් ලෝකෙම කාටවත් අභියෝ කරන්න වැෑ. පුදු එකක් බුදුරජාණන්සගේ සම්මා සම්බුද්ධත්වය කියන එක. බුදුරජාණන් වහන්සේට. වාදකරනය හදනවා හොඳට වාද මෙහෙම කිවොත් මෙහම කියමු මෙහම කිවොත් මෙහම කියමු. බුදුරජාණාන්සේ ළඟට කියට පසේ නිස් ප්‍රභාාවෙනවා. ඒකනි අබේරජකුමාරය ඇහවි ස්වාමීනී ඔබහන්සේ ය ඒ කියනා හදාගෙනයන ප්‍රශ්නවලට ඔබහන්සේ කලිින්මු උත්තර හදාගෙන වාොද කෙහුවා. බුදුරජාණහන්සේ හන අභේරාජකුමාරය ඔබ කාවාහන හදන්න්න දක්ෂකනෙ නහිද රථ හදන්න. ස්වාමනි ම මේ පැත්තිේ දක්ම කෙනා කියවා. ඒහන් අේ රාජුමමාරය ඔබගින් කවරුුවර ඇවිල් ඇහොත් මේ වාහනේ මේ කොට සමොකක්ද. මේ කොට සමොකක්ද කියලලා කරත්තවල තිය ඒ කාේ රතවල තියන කොට සැහුවෝත් අ අපේ රජකුමාරය ඔබ කලින්ම උත්තර හදගෙනින් නද කියෙලෙවා. අනේ නෑස්වාමිණි මට සම්පූර්ණ වාහනය ගැන තේරුමතියෙන නිසා එයා ප්‍රශ්නය හනකටෝ මට උත්තරේ ොයිතට. ආන්නේවාගේ තමයි ූ අබේ රාජකුමාරය. <go> තතාගතයන් වහන්සේ ධම්මදාාතු සුප් පටිවිද්දාා. ධර්මදාාතු අවබෝධ කල්ලතිෙන්. ධර්මදාාතු අවබෝධ කල්ල තියන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් ඕන විදිහකට ප්‍රශ්නයක් හදාගනාවත් බුදුරජාන් වන්සේට තප්පරයට උත්තරේ නවා. ඇයි සියල්ල අවබෝධ කලාාන බුදුරජාණන් වහන්ේ. ඒ බුදුරජාණන් වන්සේ අවබෝධ කරපු සියල්ලට එක වචයක් කිය න දධර්මදාතුව. ධර්මදාතුව මේ ලෝකේ යන්තා කවබෝධ කරන්න දේවල් තියෙනවානම් ඒ සියල්ල ම බුදුරජාන් සය අවබෝධ කලා. පින් ඔතුන යන්කිසි භාජනයක් තියෙනවානම් ඒ භාජනයටම පැහෙන ඒකටම හරියට පෑහහිලයනො පියනකින් වහනෝ. එදවට භාජනය සම්පූර්ණෙන් පියනි වෙහිලා. ඉදුට පියණින් වෙහිච්ච එක තුළ දම භාජනය තියෙනෙ. ආන ඒ වගේ තමයි මේ ලෝකේ යන්තා කවබෝධ කළ යුතු දෙවල් තියනො ඒක ාජනීවාගේ ඒ වහන පියන යන්සේද ඒක බුදුරජාණන්සගේ ඥානය වගේ. ඒකඇනි බුදුරජාණන්ේ අවබෝධ කරපු දේ ඇතුළ තමයි මේ ලෝක යන්තා අවබෝධ කළ යුතු දෙවල්තියන බදුරජාණාන්සේගේ ඥානයත්ෙක්ක. ඥානයෙන් පිටග අවබෝධයකුයි අවබෝධයෙන් පිටගේ ඥානයකුයි නෑ. යන්තා අවබෝධ කළ යුතුයි දේතාක් ඥානේ තියනවා. යන්තාා ඥානීතියන දක යටතේ අවෝධල තු සසිල්ලති. බදුරජාණාහන්සගේ සමා සම්බුද්ධත්වට අභියෝ කරන්න බැලෝකි කාටවන්. ඒරවසේ බුදුර ඒක විසාරද ඒ නිසා ඕනම තැනකුට බුදුරජාණන්සේ වැඩල බය නැතුව කතා කරනවා සිංහනාද කරනවා. බුදුරජාන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන අපි ශාස්තෘන් වන්සේ ගැනමේ කියන්න නපින්වත්න්නේ. පුුද්දුම සහගතයි. පුුදුම සහගතයි ඉස්සර පටවආාපෝතය ජෝවායෝ ඉතුරු ැව නිරුද්ධවෙෙන කොතනද කියලා. භික්‍ෂුවකට හිතලා දිවිය විමානයෙන් විමානයට යනවා. අවසාේ මහරක්්ියල්ලකට යන හ ප්‍රක්්මයක් කියෙනන මයි මේක මැවේ මම මේක හැමදයම දන්න කෙන. අර භික්‍ෂුව කියනවා හැම දෙයක්ම දන්නේ මමයි මේ මම මැවවිම ඕය ඕවාහන්දනවි මං ාව. මංආාවේ පටවී ආපෝතය ජෝවායෝ කියන්නේ ඉතුරු ඒ සතර මහදාතු ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න කොහොද කියලාගන්න. ය තර බ්‍රහ්මය කිය ම මේ ලෝක මැවි කියලා බ්‍රහ්මය ෝවා හන්ඩනවේ මං ආවේ මංආවේ පටව්‍යාපතේජෝවායෝ නිරුද්ධවෙන්න කොතනද කිය දැනගන්න. ඊට පසේ බ්‍රහ්මයායි භික්ෂෝගේ අතින් ඇල්වා. අතින් අල්ලා අයිනකට ගෙන්න්න ගිය ගිල්ලව භික්ෂුව ඕක හන්ඩම මන් දන්නෙත් නැෑ ඕක ඔබද මේඉන්න බ්‍රහ්මයෝයි දෙවරුවේ ඔක්කොම හිතාගෙනන්නේ මමයි ඔක්කොම දන්නේ කියලා ම ඕක දන්න භික්ෂුව වැරදුන්නේ ඔබට ස්තුරන්ේ නිව ක්කොම දන්න කියෙනවා. ඉති බුදුරජාන් ව ඉදද මොකටතා පිලාළගටාව චෝදනා කලා. එතු මේ ලෝකේ මැව්වා කියන බ්‍රහ්මයොත් ඒවාගේස්වභාවෙන් යුක්තයි. ඉතින් තතාගත යන් වහන්සේට උත්තර දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකී සෑම දෙයක්ම අවබෝධ කලා අහවල්ද අවබෝධ කළේ නෑ කියලා කරුණක් කියන්න. දෙ අපි කියීමක ගුරුත්වාකරසණ අවබෝධ කරලා නැත. කියලා මොකක් හරිකාට අරහිතුනා කිය බුදුරජාන්ේ ඕකනන්දන්න නැතුව ඇති කියලා ඒහෙම එකක් නෑ බුදුරජාණන් වන්සේගේ අවබෝධට අහු විච්චේවනඒවා. ඉතුට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු බුදුරජාන් වන්සේ අවබෝධ කරපුය වගේ දේශනා කළේ ඇට්ටේරියවානයක් වගේ නම් අවබෝධය අතටගත්ත කොළමිටක් වගේනී. ඒනිසා කිසි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් බවක් මිනිස්සු කවරහුද දෙවියන් මරුම් බුන් සහිත ලෝකෙ කිසි කෙනකුට අන්සු මාතරයකින් චෝදනා කරන්න පුළුවන් බවක් බුදු කෙනෙකුට දකින්න. ඒ පළවෙනි විසාරධඥානයේ සම්මා සබුද්ධත්තුවට අභිය් කරන්න බෑ. දෙවිනි විසාරධඥානය කීනාසවස්තේ පටිජානතෝ යිීමේ ආසව අපරි කියේනාති. මේ මේ කෙලෙ සියලු කලෙස් ප්‍රාහණය කලාගේෙ ලකිවුවට. මේ මේ කෙලෙස් ප්‍රහණය කළේ නෑනේ කියලා. කරුණු සහිතව කියන්න පුළුවන්. දෙවියෙක් මාරෙක්, බ්‍රහ්ි, ස්‍රමණයක් බ්‍රාහ්මණෙක් බුදු කෙනෙක් දකින්න. බුදුරජානසි දකින්න. දෙවියන් මරුම් බමු සහිත ලෝකේ සමන බ්‍රහ්මණයන් සහිත ලෝකයේ බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් නෑ කියලා. කෙලෙස් තියෙනවා කියලා උප්පු කරන්න පුළුවන් චිස්සිම කෙනෙක්. පිළිබඳව අන්සු මාත්‍රයක් පුංචි නමිත්තක්ව පුංචි කරුණක්වත් බුදුරජාණ වන්සේ දකි න්නෑ නිසා ඕනම තැනකට බයනතුව බදුරජාන්සි වරිිනවා. ඇයි බුදුරජාණන්සේ නිකෙලිස් බුදුරජාණාන්සගේ නිකෙලිස් බවට අභියෝ කරන්න බෑ. ඉතින් බුදුරජාණන්සගේ නිකිලිස් බවගැන කවර කතාද සම්මාසම් බුදුනාට පස්සේ මාරයා. බුදුරජාණන් වහන්සේ ගෙදරින් නික්මිෙනකුට අිනිස් ක්‍රමණය කරනකටම පලවෙනි පාදේ ඉඳලා පිටිපස්සිං හිටිය කියනවා. ඒ තියන පියවරක් පාස හිටිය කියන අවරුදු හතා සම්බුදුුවන්ට්‍ර කලින් අවරදු හයකෝත් සම්මා සම්බුදුනාට පසේ අවුරුද්දකුත් අවුරුදු හයක් හිටියා කියනවා කෙලේසයක් බලන්න වැරද කොයන්ට මාරයයට රිංගන්න පුළුවන් තැන කොයන් සම්මා සම්බුදුනාමනා නිකිෙලේස් බෝධි සත්ව කාලිවත් මාරයට රිින්ගන්න පුලුවන් සිදුරත්වය ගත්තිනෑ කියවා බෝධි සත්යෝ. එනිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ කාන්තය නිකෙලිස් ඒ නිකලිස් බවට අභියෝ කරන්න බෑ ඒක දිවිනි විසාරධඥානය. තුන් එනි විසාරධඥානය ඒකෝපනත අන්තරායිකා දම්මා වෘත්තාතයේ පටිසේවතෝ නාලා නන්තරායායාති. බුදුරජාණන් වහන්ේ අනතුරු දායකයි කියලා දේශන කරපු දර්නමයතියෙන. බුදුරජාණන්සේ වදාලා දුස්සීල බව අනතුරා රාගෙන් දේශය මොහෙෙන් හිත කිලිටි කර ගැනීම අන තුරා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ හසරී යනක අන්න තුරක් එදට කාවල් කාටහර හිතුනොත්තෙම නෑ ඔය ඔහොම කිවට කාමය යන තුරක් ඔහොම අනතුරක් නෑ ඕක. ක කිසිම අනතුරක් නෑ කියලා කාඩවත් කරුණු සහිතෝ කියන්න බෑ. දෙවියන් මරුම් බමුන් සහිත ලෝක. නිමිත්තක්වත් දකි ඉන්නේ. එනිසා බයනතුව බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන. ඕනොම් පිරිසං හැඳට යනවා. ඉතින් ඒ බුදුරජාන්සගේ තුන්ගෙන විසාරද බව අනතුරුයි කියල වදාලදට අනතුරු නෑ කියල කුණු සහිතෝ කාටවක් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ, අනතුරුයි කිවූ ධර්මීට අභියෝ කරන්න බෑකාටවන්. හතරවෙනි මේ විසා අරධඥානය යස්සකෝපනතයේ අත්තා දම්මෝ දේසිතව යොන්න නීාතිජක සම්මා දුක්කක්කයාය මේ නිවන පිණිස දේශනා කරපු ධරමය බුදුරජාණාන්සේ නිවන පිණිස යම් මාවතත් දේශනා කලානේ ඒ යන්කිසි අරතයක් ව දේශනන්ඒ ධර්මය දශනා කළේ ඔය කිව්වට ඕක කරන්න බෑ කියලා අර්ථයක්ක උදශනම් ධර්මී දේශනා කලි ඒ ධර්මය අනුගමනය කල ප්‍රතිඵල ලබන්ඩ බෑ කියලා කාටවත් අභියෝ කරන්න බෑ. දෙවියන් මරුම් බමුන් සහිත ලෝකේ එකන නිමිත්දක්වත් දකින්නේ. පංවතුනි අදව වනත් ධර්මය අවබෝධ කරගණඩ තියෙන්නේ අපේ දෝසටික මිසක්කා ධර්මයවත් ප්‍රතිපද්‍යාවවත් දෝසයක් නෑ. ධර්මයට ප්‍රමේ විසාරර්ධ ඥානවට අභියෝග කිරීම පුද්දුම සාකත පාපයක්. න්න අනුරාධපුර යුග හිටිය මහිතේ තෙරන් වහන්සේ නමක් වන්නවන අවුරදු තියහා අසුභභාවනාව කළ. උන්නහන්සට ඕන හිතේකන් කරගන මේ කාමේ විරාගි වෙලා ඉන්ද. ඉතින් ඒක හිතේ තියාගෙන භාවනා කරනවා හිතේ අපිේක්ෂා වැඩි නිසා භාවනා වැඩන්න. මේ විදියට අවුරුදු තියහා හිටිය අවුරුදු දෙහා ගියාට පස්සේ මෙයා කල්පනා කළ අද කාලයේ මේ බණභාවනා කරලා මේ අසුබේවල්ල රාග ප්‍රාණ කරන්න බෑ ඒ ුදුරජාන්ස කාලෙටි කියන්න ඇති අද කාලමිව කරන්න බෑ ඒ නිසා මේ ධර්මය පිහිටක් අද නෑ අන්න යම් අර්ථයකු දෙසා ධර්මි දේශනා කලානම් ඒ ඒත් ඒහි ප්‍රතිඵල නෑකෙල එයා හිතුවා දෘෂ්ටියකටාවක්. පස්සකාලයා මැරුණා මැරිලෙහි භාවනා කරපු ළඟක භාවනා කලේ ඒ ගගේයේ ඉපදරවා ෙම්බලෙක් ලා ම්බලේ. ත කිම්බුල එක්වෙලා ඉපදන. එතුටඒ භූත කිම්ඹුලා ඒ ගගලගින්ගිය කරත්ව පණ ගිහිලතියෙනවා ගවයෝ ඒ කරත් ඇදගෙන කරත්වල්ල පුරවලතින යකඩ ඒ යකඩ කරත්ත පනහයි ගවයෝ පානහයි එක හුස්මට කෑව කියෙනවා භූත කිම්ඹුලා රහදන්නාතනමත් දැකල තියෙනවා. ඇයි මේ එහෙම ඉපදුනේ දෘෂ්ටිය වැරදිී දුරජාණාන්සගේ ධර්මෙන් ප්‍රතිඵල ගණ්ඩ බෑ කියලා හිතපු දුෘෂ්ටිය ඒ වචනය අත්හැරිය නැෑයි සිත අත්්‍යහරේ නෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මෙන් ප්‍රතිඵල ගණ්ඩ බෑ කියලා යංකිසිකෙනෙක් කියනවන. ඒකට කරුණු සහිතව කියන්න පුළුවන් නිමිත්තක්වත් බුදුරජාණන්සේ දකින්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ හතරවෙනි විසාරධඥානය. පළවෙනි විසාරධ ඥානයේ බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයට අභියෝ කරන්න බෑ විියක නිෙලේ බවට් අබියෝ කරන්න බෑ. තුන්වෙනිියක අනතුරුයි කියල කියපු දේට එහෙම නෑකි අබියෝ කරන්න බෑ. හතරවිනිියක යං අර්ථයක්ක උදසානන් ධර්මයේ දේශනා කලි එයින් ප්‍රතිපල් ලබාගඩ බෑ කියලා අභියෝ කරන්න බෑ. එදෙන් පින්වතුනී බුදුරජාණන්සේ දේශනා කරනවා සාරිපුත්ත ඔය තතාගත බල හතරට විසාරධ ඥාන හතරට පැමිණිල තමයි බුදුරජාණාන්සේ ධර්මේ දේශනා කරන්නේ. බයනැතුව පිරිස්මද කතා කරන්නේ සිංහනාද කරන්නේ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන්නේ. ඉතින් සාරිපුත්ත යෝකෝමන් සාරිපුත ඒවන් ජානන්තන් ඒවන් පස්සන්තන්. ඔය විදිට දන්නා දකිනා බුදු කෙනෙක් නන්නේ තාගතයන් වහන්සේ. ඒ දතාගතයන් වහන්සේට කවුරු හරි කිවෝොත් එහෙම කිසිීම අවබෝධයක් නෑ තර්කයෙන් තමයිඔය බණ කියන්නේ කියලා. නිර්මාණ සීලි හැකියාවෙන් බණ කියන්නේ අවබෝධයක් නෑ ක කිවෝ. වචනය අත්හරි නැතුව ඒ දෘෂ්ටි අත්හරින් නැතුවේ සිත අත්හරින් නැතුව මැරනොත්තෙම නිරේ. සාරිපුත් සීල සම්පන්න සමාජි සම්පාර්ණ ප්‍රඥා සම්පන්න කෙනා මේ අරහත්වේ සාක්ෂාත් කරනවා කියනක සිද්වෙනවා නේද එහෙමයි ස්වාමයනි. ආ ඒ වගේ සාරිපුත් බුදු කෙනෙකට ඔය විදියට කිවොත් ඔය සිත අත්හරින් නැතුව වචනය අත්හරින් නැතුව ඊළඟට ඔයි දෘෂ්ටි අත්හරි නැතුව මැරනොත් හිසේතියන බරක් බිමතියනවයගේ නිර උපදිනවක. සුනක්කත් මේ වෙනුට කොහේද. ඊට පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුද්ද පිරිස අටක්කින්නවා. අට්ටකෝ ඉමා සාරිපුදත්්ධ පරිසා පිරිස අටක්කිඉන්නවා. මේ පිරිස අට තමයි කත්තිය පරිසා, රජ්‍ය පිරිස. බ්‍රාහග්මන පරිසා, බ්‍රහක්්මණ පිරිස, ගාපති පරිසා, ග්‍රෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුන් මහරාජික පිරිස, තාවතිංස පිරිස මමාර පිරිස, ප මේ විදියට සාරිපුත පිරිස් අටක් ඉන්නෝ ඔය පිරිස් අටකරාම බුදුරජාණන් වහන්සේ වඩිනෝ ඉතිං වැඩල බුදුරජාණන් වහන්සේ ඒ පිරිස අටම ඇසුරු කරනවා. අභිඥානාමිකෝ පණහං සාරිපුත අනේක සතන් කත්තිය පරිස උපසංකමිතා සාරිපපුත මට මතකයි නොයි රජ්‍ය පිරිස් මැතට මං යන. ඒත් රජ පිරිස් මැදට ම ගිහිලයි රජ පිරිස් මැද ම ඉන්නවා. කතා කරනවා. සාකච්ඡා කරනවා. ඒත් රජවරුන්ට ධර්මය දේශනා කරනවා. රෝම කූපයකටවත් බයිහිතෙන් නමේ රජවරු ොඩක් මැදවං ඉන්න කියලු. ඒ විසාරද නිසා. ඊට පස්සේ විසාරධ වහසය කරනවා. සාරිපුත මට මතකයි මම බොහෝ අනේක සත බ්‍රහ්මණ පිරිස බමුණු කිය නේ කාලි පූර්ණනූල දාගන රැවුල් වවාගෙන අමුතුම පිරිසා. ඒ මහා බ්‍රහ්මණ පිරිස් මැදිරි ගිල්ලව දහස් ගනම් බ්‍රහ්මණයොත් එකක ම කතා කරලා තියෙනවා. කරුණු කියලා තියෙනවා. රෝම කූපයකටවත් මට බහි තිලනේ. සාරිපුත්ත මම ගෘහපති පිරිස් මිනිස්සු කෝටි ගනන් ඇයි සැවැත්නුවරම් විසිකෝටියම්. ඇවිල්ල තියෙනවනී යමක මහා ප්‍රාතිහරි වෙලාව. ඉතින් දහස් ගනන් ලක්ෂ ගනම් පිරිසට ගෘොපතිවරුන්ට කතා කරනවා. ්‍රෝම කූපිකටත් බහිතෙන්නේ. ඉතින් සාරිපුත්ව මම බොහෝ ශ්‍රමණ පිරිස අතරට යනවා. ඊළඟට චාතුම් මහරාජක දෙව් පිරිස මැදට මම ගහිල්ලා ඒ දෙව් පිරිස ඇසුරු කරන කතා කරනවා සාකච්ඡා කරනවා මට පොඩ්ඩක්ව බහි දෙෙන්නේ. ඊළඟට තාවතිංස පිරිස, චාතුම් මහරාජක පිරිස මාර පිරිස බිම්බරක් මාර පිරිස මැදර ගිහිල්ලා බුදුරජාන් වන් සඒ අඇත්ත කතා කරලති නො සාකච්ඡා කරලති න කරුණු කියලතිෙනවා. එච්චර බිම්බරත් දසල් මාර පිරිස මැදර ගියත් බුදුරජාණන් වහන්සේට රෝම කූපයකටවත් මේ බයක් ඇැත ගැනීමක් කිය අන්සුවක් නෑ බුදු කෙනෙකුට. ඉතින් සාරිපපුද්ධ ඔය විදියට ම විසාරදව පිරිස් කරා එළඹෙනවා. නිමිත්තක්වත් දකිින් නෑ මේ බයක් හිතෙන. මෙතින් සාරිපුත්ත ඔය විදියට දන්න දකින බුදු කෙනකොට කවරුවාරි කිවෝත්තයම කිසිීම අවබෝධයක් නෑ තර්ක කර කරනයි බණ කියන්නේ. ඊළඟට මේ හොඳ නිර්මාණ සීලි හැකියාවත්තියනව ඒකයි ඔය කිසි අවබෝධයක් නෑ කියලා. සාරිපුත්ත ඔය වචන අතහර නැත්තං ඔයි සීතත්තැර නැත්තන්ං ඔයි රෘෂ්ටාත්තරී නැත්තන් ඉේතියන බරක් බිමතියන්නාවක් ගිල්ල නිරයවපදිනවා. සීල සම්පන්න සමාජි සම්පන්න ප්‍රඥා සම්පන්න ශ්‍රාවකය රහත්වෙනවා කළෙකත්තියනවා නේද සාරිපුත්ත එහෙමයි ස්වාමයන ආන ඒ වගේ තමයි. මේ මේ දෘෂ්ටි අත්හැරී නැත්තං, වචනය අත්හැරී නැත්තං. ඊළඟට ඒ අදහස අත්හැරී නැත්තං හිසේ තියන බරක් බිමතියන වේගෙන් නිර උපදවකවෝ. බුදුරජාන් වන්ස ඒවිදියට දේශනා කරලා දේශනා කරනවා සාරිපුද්ධ. චතස්වෝකෝ ඉමා සාරිපුත්ත යෝනිියෝ මේ උපපත්ති ස්ථාන හතරත්තියෙනවා කතමා චතස්වයි හතරමොකක්ද අන්ඩජායෝනි ජලාබුජායෝනි, සංසේදජායෝනි, ඕපපාතිකා යෝනි, අණ්ඩජ ජලාබුජ්ජ සන්සේදජ ඕපපාතික කියලා. එතකොට පින්වත්න්නේ මේ අණ්ඩජ ජලාබුජ සංසේද ජෝපාති කියල උපත් හතරත්වයෙනවා කියලා අපිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. දන්නේ දකින්නේ බුදුරජාණන් වහන්සේ මේ තුං ලෝගම යංකිසි කෙනෙ උපදිනවාන උපදින්නේ ඔය ක්‍රමහතරට. පින්වත් සාරිපුත් මේ ක්‍රමහතරෙන් මොකදම අ්ඩජයෝනිය කියල කියන්නේ. පින්ව සාරිපුත්ත සමහර සත්‍යය ඉන්වා බිත්තර ඇතුළේ වැඩිලා ඉපදෙනවා. අන්න ඒකට තමයි පින්වා සාරිපුත්ත අන්ඩජයෝනය කියන්නේ බලනී වචනීත් විස්තර කලා බුදුරජාන් වන්සේ ප සාරිපුත්ත ජලාබුජයෝනිය කියලා කියනමුකදද. පින්වා සාරිපුත්ත සමහර සත්වය ඉන්නවා ගර්භාසය ඇතුළි වැඩිලා ඒක එයි ඉපදින විදිහ සත්තුව ඉන්නවා අන්න ඒකට තමයි ජලාබුජයෝනය කියලා කියන්නේ තුර අපි ඔක්කොම මවකුසක් ඇතුළ ඉපදදිච්චාය. ජලාබුජ උපතා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප සාරිපුෘත්ත සංසේද ජ ජෝනිය කල්ල කියන මොකක්ද. කුණුවෙච්ච මස්වලත් සතුන් උපදිනවා. කුණුුවවෙච්ච හාරවල සතුන් උපදිනවා. අසූජවල සතුන් උපදිනවා. කුණු අතුර පිරුණු වලවල්වල සතුන් උපදිනවා. පිින්වා සාරිපුත්ත ආනේකට තමයි කියන්නේ සංසේදජ යෝනිය කියලා. කුණුවිච්ච වලවල්වල ඊළඟට කුණු මස්වල දැන් කුණු ගොඩක් දාන්නකෝ එක ගෙදර ඔයාල්ල ගෙවල්ව තියන කොුණු ඔක්කෝම එක තැනක දැමෝ ටි කාලයක් කැුට එකම පනුව හැදිලා. එතුරට කොහින් මෙතන්ට පණු ආවාද කියලා හිතෙනවා. ඒ තමයි සන්සේ දෙජ උපත. එහෙමත් සත්‍යය උපදිනු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඕපවාතික උපත කියලා කියන්නේ මොකක්ද. ඉහෙත ක්‍රමවලින් තොරව පහළ වෙන දෙවියන් නිරේ උපදින සතුන් ඇතැම් මිනිස්සුම් ඇතැම් ප්‍රේතකොට සින්නවා. පින්වා සාරිපු තන්නේකට තම ඕපාතික යෝනනි කියලා. සමර මනිසුත් ඕපාක උපදදින ොැන්ගත්තොතය බුද්ධ කාලි අම්බපාලි ඉපදුනයේ ඕපපාතික වෝ. අඹ ගහක්යට වෙනම මේ පුංචි දර්ුවෙක් වගේ ඉපදුණ. ඊළඟට අනුරාධපුරත් එක්තරා තෙරුන් වහන්සෙනමක් මැර අපාත් වෙලා ඉපදිල තියෙන ඕපාතික උපතක. අනරාධපුරයග බනකතාවල පොත් තියෙනව අවිස්තර ත ඕපාතික උපතක් කියලා එකක් තියෙනවා මිනිස්සුන්ගිත්. ඉතින් බුදුරජාණසේ දේශනා කරනවා ඔය විදියට උපාත් හතරක් මේ සත්වයා තුළ තියනවා ඕ දන්නේ දකින්නේ බුදුවරු ඉතින් සාරිපුත් ඒව ඒවා ඒ විදියට දන්න දකින බුදු කෙනෙ ගොඩ කවුරුවාරි කිවෝත්තේ මේ කිසිම අවබෝධයක් නෑ තර්ග කරලා බණ කියනවා කියලා නිරේ උපදිනවාකිෝ ඒ අදහසින් මැරුණු. සීල සම්පන්න සමාජි සම්පන්න ප්‍රඥා සම්පන්න කෙනා කයිවිදිල මරණින්මත් ඉපදෙනවා නේද සීල සමාධි ප්‍රඥා සම්පන්න කෙනා අරහත්වට පත්වෙනව නේද. ආන් ඒ වගේ තමයි කිව්වා මේ අදහසින් මැරුණු මේ සිතෙන් මැරුණුත්. මේ දෘෂ්ටි අත්තහරන්නැතුව මැරුණුත් නිරේ උපදිනවාකවෝ. ඊළංට බුදුරජාන්වාන්සි දේශනා කරනවා? පංචකෝ ඉමා සාරිපුත්ත ගතියෝ පංච ගති කියලෙ එකත් තියෙනවා බලමයි පංච ගති කියනෙම නත කියලා නිරය තිරිසංඥෝනය ප්‍රේතලෝකය මනුස්සලෝකය දේවලෝකය සත්වයෙක් මැරිල ගිහිල උපදිනවනම් ඔය කොට්ටාස පහේ තමයි උපදන්න නිරය තිරිසං ලෝකය ප්‍රේතලෝකයේ දුට අසුර කට්ටි අයිති ප්‍රේත ගනයට මනුස්ස ඉළඟට දේව බ්‍රහමයෝ අයිති දේව කියන ගනීට. එතු රොය විදියට තමයි මේ ලෝක ගති පහක්තියෙන්නේ. උපපත්ති කොට්ටාස පහ. ඉතින් බුදුරජාණාන්සේ දේශනා කරනවා සාරිපුත්ත මම දන්නවා දකිනවා මේ සත්වයා නිරේ උපදින හැටි. නිරයේ උපදින්ට මඟ ර උපදින හේතුව නිරේ උපදින වැඩ පිළිවල. මේ විදියට ගත කරලා මේ විදිට හැසිරිලා මේ ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා නිරේ උපදිනවා කියලා බුදුරජාන් දන් ප්‍රේනවා දන්නවා අදකිනෝ. ඊළඟට තිරිසං ලෝක උපදින්නේෙ මොනකර්මවලින්ද මොන ප්‍රතිපදාවෙන්ද මොනවකලොද්ද ඒවා බුදුරජාන්හසි දන්නවා මේ විදියට කටයුතු කළොත් තිරිසන් ලෝක උපදිනවා ඊළඟගට බුදුරජාන් වන්සේ දන්නවා දක්කිනවා මේ විදිට කටයුතු කලොත් මේ විදිහට හැසිරුුණොත් මේ විදිට ප්‍රේතලෝකය උපදිනවා. ඉදෝට මේ විදිහයට තිරිසන්ලෝකයේ ප්‍රේතලෝකේ මනුසුලෝකයේ දේවලෝකවල මේ මේ විදියටයි උපදින්නේ මේ මේ ක්‍රියා මේ මේ ප්‍රතිපාදා අනුගමනය කළොත් කියලා. පින්වා සාරිපුත්ත මම ඔය ගතිවලින් නිදහස්සු නිවන ගැනත් දන්නවා. නිව අවබෝධයට හේතුවන මාර්ගයක්ත් දන්නවා. නේවන් අවබෝධයට හේතුවන වැඩපිළිවෙලත් දන්නවා. නිවන අවබෝධය වෙන්ට ගොමනා කරන වැඩ කටයුතු සම්පූර්ම කරලා ආශ්‍රවයන් සයකරල දාලා ආශ්‍රව රහිත වෙලා චිත්ත විමුත්තියත් ප්‍රඥා විමුත්තිය තමන්ගේම ඥානයෙන් අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම නිවනට පත්වෙන වනක් සාරිපුෘත එකත් ම දන්නව මෙහමයියක වෙන්නේ කියලා. ඉතින් පිංවත් සාරිපුෘත්ධ මම කෙනෙක්ගේ හිත බලනවා. එතුට මට හිතෙනවා මෙයානම් මේ යන්න විදියට ගියෝත්ස් මැරිල්ලා යන්න නෙරෙයි. මම පස්සෙ කාලේ ආපහො යා දිහබල්නවා මේන්න නිරේ වැටලෙයි නොපේ නවා. සාරිපෘතයක මේ වගේ. ඔන්න එක පාරක ගෙනෙක් යනවා. ඒ පාරිඉවරවෙන්නේ ගිනි අගුරුහලක. ඒ මනුස්සයායට වැඩ ගිනි අගුරතියනවයි චර ගිනි අගුරු. යදු නුවව ඇති පුරුසේ කහු දේස බලවුට තරෙනවා මේ පාරේ ගියෝොත් නං මෙයා වැටෙන්න්නේෙම ගිනි අගුරු වල්ට පස්සෙ කාලෙක බලමුට අන්න ගිනි අගුරු වල පිච්චිපිච්චිව වැටිලා ආන්නේ වගේ සාරිපුත්ත මට පේනවා කෙනෙක් මේ යන විදියට ගියෝොත් නිරේ යන්නේ පස්සෙ කාල බඟුට ඇත්තරම නිරෙයි. ඊට පසේ බුදුරජාණහන්සේ දේශනා කරනවා. සාරිපුත්ත මට පේනවා කෙනෙක් මේ විදියටට කටයුතු කොලු. මේ විදිරි ගියොත්්නමයා ගල්ල තිරිසන් ලෝක තමයි උපදදින්නේ. පස්සේ කාලෙක බලනවා බලුට ඇත්තරම තිරිසන් ලෝකී පෙදලා සාරිපුත් ඒක මේ වගවන පාරත්තියෙනවා යි පාර ඉවර වෙන්නේ අසූචි වලකින් වෙන කොහෙටවත් හැරෙන්ට නෑ. එතුරට මනුස්්‍රිකුයේ යනකුට ඔය පාරයි එයාට අනිවාරෙන් ගිල යසූජි වලිට වැටෙන්ට තියන්නේ. එදට පස්ස කාෙක බලුට ඇත්තරම සූචචිවලට වැටිල්ලා තින් බුදුරජාණන් වන්සේ දේශනා කරනවා ආ ඒගේ මම දකිනවා මෙයා මේ විදියටටයුතු කොත් තිරිස ලෝකීපදනවා පසෙ කාල බහුට ඇත්තරම තිරිසන් ලෝකීපදිලා. ඉදුර බුදුරජාණන්හන්සේ දේශනා කරනවා ඊළඟට සාරිපපුත්ත මම දකිනවා කෙනෙක්ත්්දිහා මෙයා මේ විදියට කටයුතු කොල්ලොත් නම් මේ විදියට හිටියෝට නම් මේ ප්‍රතිපදාව ගියට්න මැරල්ලගීල පෙේතෙක් වෙනවා. පස්සෙ කාලෙ බලනවා ඇත්තරම පෙරේතයෙක් වෙලා. ඉදුර බුදුරජාණන්සේ දේශනා කරනවා සාරිපත්යක මේ වගේ ඔන්න කෙනෙක් යනවා පාරග ඒ පාර ඉවරවෙන්නේ කාර්කස්ස කටු පොලෝක තියෙන කොල නැති වේලිච්ච කරකුට්ටංවිච්ච ගහක් තියනවා. ඒ ගහළඟට යන්න විතර ඒ පාරතයෙන්. ඉතින් මේ කෙනෙකුට පේනවා මෙයා ගියොත්ත එහෙම කාරකස්ස කටෝර පරිසරී තියෙන කොලෙක්ව නැති වේලිච්ච ගහ යට තම මනුසයට ඉන්නතිීන් ඇ මනුසයන්න පිපාසිං. බඩගින්නෙන් පිපාසයෙන් මේ මනුසේ යන්නේ. ඉතකරට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් සාරිපුත්ත ආන්නේ වගේ මට පේනවා මෙයා මේ අනවිදිරරි ගියොත් නං. පෙරේත ලෝකයන් ඉතුර පෙරේත ලෝකයේ ස්වභාවය ඒ විඳින දුක තේරුම් ගන්න බඩගින්නෙන් පිපාසෙන් බෝහමේ හාමතේ ගිය මනුස්සේ කර්කස පොලොවක තන කොළ ගහක්වත් නැති තැනක වේලි්ච ගහන් ැටන්න. ඒ ගහයේ එවනැල්ලත් නෑැතිනෝ ආ නොයි වගේ තමයිම ප්‍රේත ලෝක මෝලි ප්‍රශ්න විසඳරන්නන්නේ මෝලි ප්‍රශ්නය තම බඩගන්න පිපාසේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සාරිපුෘත්ත ඊළඟට කෙනෙක් මනුස්සලෝක උපදින හැටි මේ මට පේනවා මෙයා මේ විදියටටයුතු කලොත් විදියට හැසරුනොත් මැරුණට පස්සේ මෙ මනස්ුලෝක තමයි ආපහු ඉපදන්නේ. ඒ බනුට ඇතන නුසලෝක ඉපදිලා. සාරිපුෘත්යක මේ වගේ. ඔන්න ලස්සන බූමිියත්තිේනවා. ලස්සනට තන කොල්ල හැදිල උද්‍යානය ඒක මැද ලස්සන නොගගහක් වගේ ගහත්තියනවා. කොල ගොඩායි ලස්සන්ට හෙවන තියනවා. ඉතින් අර බඩගින්නෙන් පිපාසේ මනුසෙක්කේනවා. එතුට ඒ පාරතියන ඔයි නොගග හගාවට.ඇ මේ රක්ෂය ළඟට. එදට එයාට නුව ඇති පුරුෂය කල්පනා කරනවා. යා මේ පාරි ියට්න අරගහලඟගට තමයි යන්ඩවෙන්න කිය පස්ස කාල බු් අරගහ ලඟග ඉන්නවා පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ වගේ. ඒ වගේ තමයි මනුසුල්ලෝක උපත්තිය. එ මනුසලෝක ඇබැයි මතකතියාගන්න මනුසලෝක අ හෙවන සීතරල පරිස රීතියනවා මෝලික ප්‍රශ්නය විසඳ වන්නේ මොකද මෝලික ප්‍රශ්නය බඩගින්න පිපාසය. හාමතය. ලන්න බුදුරජන්හන්සේ දකිනවා සාරිපුත්ත මෙකරුණේලා එක්කෙනෙක් යං යන වැඩ පිළිවලක් මට පේ නවා මෙයා මේ වැඩ පිළිවලී ගියෝොත් එහෙම මැරුණට පස්සේ මෙයා දිවියලෝකයේ තමයි යන්නේ කියල හිතෙනවා. පසේ ගල බෞු්ට ඇත්තරම දිවිය ලෝක න්නවා. එක උපමාවකින් කිවොත් එක පාරත්තියන මාලිගාවකට ලස්සන විල්ලු දල්ලපු වාසන තියන ලස්සන වාිගාවක්. නිදාගන්න පුළුවන් හැමතැන මැවිදින්න පුළුවන් කවිච්චි තියනවා ආසන තියනවා. ඉතිං ඒකට පාරට වෙනම පා වඩදාලා තියෙනවා එතු ලොයි පාරිතම අරය යන්නේ. එතුට නොුව ැති පුරුෂය කල්පනකනො මේ පාරිගියොත් යා අර මාලිකවට තමයි යන්නේ. පස්සේ කාලේ අරාස ඉදගඳින් නොපේ නව. ඇ මූලික ප්‍රශනය විසඳදුන් නෑ. ඔයි වගේ තමයිකෝ දිවියලෝක. බුදුරජාණන් වහන්සේ වදාලා පින්ංවත් සාරි පුත්ත මම කෙනෙක් දකිනවා මෙන්න මේ විදියට මෙයා ගියෝොත් එහෙම මෙයා ආන්හරි මෙයා නිවන අවබෝධ කරනු. දරයා වැඩ පිළිවල පි පදිකටම බුදුරජාණන් සිරි තේෙනවායා නිවනවබෝදධ කරනවා කියලා. පාස්ස කාලක බලවා බලගුණු මෙයා ඇත්තනෝ මාර්ගක පල්ලබල. සාරිපූත්ත සීතල පොකුණත්තේ නවා. සුදු වැලි යුරක්තේනවා. ලස්සන වන්රදත්වයනවා. වන මුල් පලාපලින් සස සැදදිී. සීතල වතුර තියනවා ඉතිං අර පිපාසයන් දාහයෙන් සන්තාපයෙන් එන කෙන ඒ පාරකට එනවයි පාරතියන අර පොකුණ ළඟට එතන නෝනැති පුරුසි අටිතෙනවාන් හරි ඔන්න ඔය විදිහයට ගියොත් නං ඔය විදිහයට ගියොත් නං මෙයා ඔය සීතල පොකුණු ළඟට ගිල්ල පැම්බීල සැන සිල්ලි ඉන්නපුුව කියල තින් පසෙ කින යා අතුර නාලා වතුර බීල සැනසිල්ලි වැලි තලාව හාන්ස වෙලා රුග්ගමයේ සිටිනෝ ඒවාගේ කිව නිවනට යන කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය විදිර දේශනා කල්ලා බුදුරජාණාන්සේ දේශනා කරනව පින්ම සාරිපෘත්ත ආර ඔය විදියට අවබෝධඥ්ඥානයෙන් දන්නා දකිනා බුදු කෙනෙකොට ඒ මාර්ග වැඩ පිළිවල හැසිරෙන විහෙම කියනව ළගටය තැන ත මේ විදියට දන්නා දකිනා බුදු කෙනෙකුට කවරුුවරරි කිවොත්ත එ හෙම. ඔබ මේ තතාගතයන් වහන්සේට කිසිීම අවබෝධයක් නෑ හරි නිර්මාණ සීලි අදහස්තින කෙනෙක් මේ තර්කයෙන් තමයි මේ බණ කියන්නේ ධර්මය දේශනා කරන්නේ කියලා ඒ අදහ සත්තැරිය නැත්තං ඒ වචනය අත්තහරිය නැත්තං ඒ සිතතා අත්තැර නැත්තං යා මැරල කිල්ල උපදී න්නේේ ලෝක මේ නිරේ උපදින්නේ හිසේ තියෙන බරක් බිම තියෙනවාවගේ උපදින්නේ නිරී. සාරිපුත්ත සීල සම්පන්න ස සීල සම්පන්න සමාජි සම්පන්න ප්‍රඥ්ඥා සම්පන්න කෙනා මේ අරහත්වට පත්වෙනවා නේද. ආ නඒ වගේ තමයි කිව්වා. තුරු බලන්නා රහත්වට මාර්ගීත එක් අරහත් පලය කියනකි ස්තීරයි. ආන් ඒ නිසා ඒවගේ තමයි කියනවා. බදුරජාණන් වහන්සේට එහෙම ගරහනකොට අනිවාරය නිරයනවා කෙනක තිස්තීරයි. ති අදකාලේ බුදුරජාණන් වහන්සේට ගරහන බුද්ධ භූමයට ගරහන අය කොහොම උපදීදනේද. හැබැ ඒ අදහස අත්්‍යහරී නැත්තන් වචනය අත්හරේ නැත්තන් දෘෂ්ටි අඇහරී නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුද්ධ අභිජානාමිකෝ පනාහන් සාරිපුත්්ත චතුරංග සමන්න්නාගතම් බ්‍රහ්ම චරියන් චරිතා මේ සාරිපුත්ත මම දන්නවා මම දකිනවා මම තපස්රැකේ මමේ මාර්ගයේ මුලින් පුරුදු කරනකොට මම තපශයා ක්‍රම කලා ක්‍රම හතරකින් ඒ තමයි පරම තපශයා තපස් අතර උපරිම තපස ඊට පස්සේ කටු තපස්ස අතරින් උපරිම කටුක තපස. ඊළඟට පවුපිළකුල් කරනයකකා අතරින් උපරිම පවුපිළිකරු කරපු කෙනා මම. හුද කලාව අතරින් පරම හුද කලාව මෙන්න දුස්කරක්‍රියා කතාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වා සාරි පුත්ත. ඒ කාලේ මගේ තපස්රැකීම මෙන්න මේ වගේ දෙයා. නිර්වස්ථව හිටිය. සිිෂ්ට බව අත්තහෙරියා අතින් තම යා හරගත්ත. එන්න ස්වාමීණී කියල දෙනදානයම් පිළිගත්ති නෑ. සිටින්ට ස්වාමීණී කියල දෙනදාානේ ම පිළිගත්ති නෑ. මාවිෙනුවය සැකසූදානේ දැන් එන්න ස්වාමීනී හිටින්ට ස්වාමීණී කියනුට ඒකාලි තාපසු ඉන්න ඇත්තේ ඒකර ගිහියාගේ වචනයට තාපසය යටත් වනා කියන හැගීමම උපදින නිසා ඉන්න. ඒ එන්න ස්වාමීනී කියනකුට ඉන්න ඇත්ති. මා වෙනුවෙන් සැකසූ දානේ මම පිළිගත් එනෑ. ආරාධනා කරලා දෙන දානේ මම පිළිගත් එනෑ. ඇයි යාගේ පින්ඩ පාතේ හැරෙන නිසා. හැලියේ උඩින් දෙන දානේ මම පිළිගත් එනෑ. එලිපතේ ඉදන් දෙන ානේ මම පිළිගත් එනෑ. ඇ එලිපත ඉදලා දානය දෙනකුට තවක් කෙනෙකුට යන්ති අවථාවනැති නන පිළිගත්තිනෑ. කනු දෙකක් අතර ඉදන්ද දානේ ම පිගත්යනෑ මෝල් ගස් දෙකක් අතර හිටගෙන දෙන දානය පිළිගත්ති නෑ. දෙන්නේෙක් කෑමකකායිදීති එක් කෙනෙක් ඇවිත් දෙන දානේ මං පිළිගත්තේ නෑ ඇයි එක්කෙනෙකුට අඩුව අඩුවෙනවන. ඊට පස ගරුබනී මවරුන් දෙන දානේ මම පිළිගත්තේ නෑ ඇයි කුසේ ඉන්න දරුවට ආහාරය අඩුවක් වේ කියලා. දරුවන්ට කිරිපෝර්න තැනැත්වේ විසින් දෙන දානේ මම පිළිගත්තේ නෑ. ඇයට කෑම අඩුවෙලා කිරි අඩුවේ කියලා. පුරුෂයක් ළඟටක ස්තරයක් දෙන දානේ මං පිගත්තය නෑ ඒ ස්ත්‍රී පුරෂයන්ගේ සතුටට බාධාවක් වයි කියලා. සම්මාධන් කරලා දෙනදන් හදන දානය මං පිළිගත්ත නෑ කවරු කවුරුම්බන්ධවෙල දන්න කියලා. දානයේ දෙන්න තැන බල්ලෙක් හිටියොත් ම ඌට නොදී දෙන දානේ මම ගන්නෑ. ඇයි අයට බල්ලට දෙන්න තිබ්බදේ මන් නිසා නැතිවුණේ කියලා. ඒ වසේ මැස්සෝ කැටගැහිලා පිරිල්ලා ඉන්න තැන්වලල් ඉඳන් දෙන්න දානේ මම පිළිගත්ත නෑ ම මැස්සන්ගේ ආහාරය නැතිවේ කියලා. මස් වැළඳුව වෙත්න මාලු වැළඳු වෙත්නෑ සුරභිවවෙත්නෙ රභිවවෙත්නෑ ලෝන සෞරවික කියන මත් පැන් ජාතිය පිළිගත් ෙන්නේන මේක තමයි තපශ්‍යාක්‍රමින්. ඊර් පස්සේ සමහර දවස් වලට එක ගෙදරෙින් එක බත් පිඩක් පමණක් කරගෙන යපුණා. ගෙවල් දෙකකින් බත්පිඩු දෙකක් කරගෙන යපුුණා. ගෙවල් සතකින් බත් පිඩු හතක් අරගෙන යපුුණා. ඉතා කුඩා එක බත් හැන්ඳෙනුත් තියපුණා. ඉතා කුඩා බත් හැඳි දෙකතුන කිනු තියපුණ. ඉතින් බත් හැඳී හතකිනු තියපුුණා ඇතැන් දවස්වල මම දවසට එක් වරක් පමණක් දානය ගත්තා. දවස් දෙකකට වරක් දාන ගත්තා දවස් හතකට වරක් එක වේලක් දානිගතා දවස් හතකට එකක් අරන්තින එක වේලක්. සති දෙකකට එක වේලක් දානි ගත්තා, දවස් දාහතරට එක වෙලා අරන්තෙන්. මේ විදියට ඒකාලි මම දානිගත්තිහියෙනෝ. අපි බූධි සත්වයන් වහන්සේ මම ඒකාලි අමුක් අමු කොළ විතරක් වැළඳවා, තනහාල් විතරක් වැළඳවා, හාල් විතරක් වැළඳවා, ගස් පොතුවල කහට විතරක් වැළඳවා. ගස් වල ලාටු විතරක් වැළඳවා, සුන්නු සහල් විතරක් වැළඳවා, බත්ඉවවාම හැදෙන පෙන විතරක් වැළඳුව වැළඳවා ඒ තලායට විතරක් වැළඳවා, තන කොල විතරක් වැළඳවා, ගොම විතරක් වැළඳවා, ගස්වල මළුයි ගෙඩී විතරක් වැළඳවා, ගස් මූලට වැටිච්ච ගෙඩි විතරක් වවැළඳවා පවත්ත පලබෝජි. ඊාසේ මම ඒකාලේ හන වැහැරි විතරක් පොරෝගෙන හිටියා නොයෙක් නූල්වලින් වියපු රෙදි පෙරව්වා මිනි ඔොතුපු රෙදි පෙරෙව්වා, ගස්වල පොතුවලින් හඳපු රෙිපොරවල තියෙනවා අඳුන්දිවියන්ගේ හම පෙරෙව්වා, අඳුම්මවාගේ හම පොරෙව්වා. උසතනවලින් හදපු ගෝනිිපොර වගෙන තියෙනවා. එලුවන්ගේ හම පොර වගෙන තියෙනවා කෙස්වලින් හදපු බාය පොරවල තියෙනවා අසුළොංවලින් හදපු කාය පොරවල තියෙනවා භකමූුණු පිියාටුවලින් හදපු කබායපොරෝල තියෙනවා. ඒවාගේ වස්ත්‍රේ කාලෙ පොර වන්නේ ඒ වස්තර සීතල කාලෙට ගොඩාක් සීතල වෙනවා. රශ්න කාලෙට ගොඩාක් රශ්න වෙනවා ඊළන්ගේ හමින් කුණු ගඳ හමනවා. එච්චර තපශයා කලා එච්චර තපස්. ඒ ලෙ ම කෙස්රැවුල් උදුරන්නයි පුරුදු වෙලා හිටියේ. එකයැනේ තලායට තල්ලයට දෙකක් කරගෙන කෙස්ගහ දොම්ගහතියලා අදිනවා. ඉතුට හිසේ කොච්චරතියනවද කියලා හිතන්න ජී ගමනක් අදිනවාද කොච්චර වේදනාවද. ආන්සනවල වාඩිවීම ප්‍රතික්ෂේප කලා මම හිටිය උඩුබැලිය අතට මම උක්කුටියෙන් එකැන කකුල් දෙක ඇගිලිවලින් වාඩිවෙලා තමයි භාවනා කළි කටු ගහපු ලෑලි උඩ මම සක්මන් කලා. කටු ගහපු ලෑලිවුඩ මං හාහංසිිවෙ හිටියා දවසට තුන්වතාවක් වතුර වැහැදක් කමිදිලා තපස්රැක්ක. ඉතින් මම සාරිපුත්ත ඉති ඒවරූපන් අනේක වීතන් කායස්ස ආතාපන පරිතාපනානු යෝග මනයුත්තෝ විහිරාමි ඔය විදියට නොයේ කාකාරයෙන් බලවත්සේ සරීරය තැලන පොඩිවෙන්න දැවන්න තැවෙන විදිහයට තමයි මම තපස් රැක්කේ. පින්වා සාරිපපුද්ත මං ඔය විදියට තපස්රැ කලදේනවා. ඉතාතරසු මේ සුදන් සාරිපු සාරිපුත්ත මාගේ පරම කටුක තපශය ක්‍රමය ඔබට කියන්න. සාරිපුත්ත ඒකාලේ මම අපවිත්‍ර දේවල් පවා ආහරියට ගත්තා. ගවයන් නැතිවෙලාවට ගොපල්ලම් පිටත්වගේ වෙලාවට මම ගවගාල්වලට යනවා. කිරිබොන පැටවුන්ගේ ගොම අනුභව කරන්නේ වැළමිට අයි ධනස් දෙකයි බිමතියාගෙන. ඒවගේ පින්ව සාරිපුත්ත මම මගේම මළමුත්‍ර ආහාරයට ගත්තා. මළමුත්‍රා හැදනයක ඉවර වෙනකල්ම මම ආහරයට ගෙන ඒවා විතරයි මම ආහරයට ගත්ත සාරිපුත් මළමුෝත්‍රා විතරක්ම මම ආහාරයට ඇරම් යැපෙන ඕකට කිවේ මහා විකට බෝජනී. මළමුතරා විතරා කැරම් ශරීරයේ මළමුෝත්‍රරා ඉවර වුණා කියනු. මේ අවුරුදු හයක තපශයා ක්‍රමය. ඉතින් සාරිපපුත්ත මම භයානක වනන්තර ඇතුළටම ගිහිල්ල ඒ වනන්තරවල බිහිසුණු බව වෝ සාරිපුත්ත රාගේ දුර නොකලකෙනෙ කේවාගේ කැලිකට ගියොත් පුදුම විදිට බයවෙනවා ඇන්ගේ මවිල් කෙලින් වෙනවා. සාරිපපුත්ත මම ඒ වනනාන්තරයට ගිහිල්ල හිම වැටින සීතලේ රාත්‍රයට එල්ිමහනේ සක්මන් කරකර ඉන්නවා. මම දහවල් කාලි වනලැහැබෙන් ඇතුළ ඉන්නවා. ස්ග්‍රීශ්ම කාලේ අන්තිම මාසේ දවල්ට එලිමහනි තමයිඉන්නේ. රෑට වන ැහැබෙකට යනවා ඉතින් පින්වා සාරිපුත්ත මම එහෙම ඉන්න කොට මම කවදාවත් අහල නැති මෙන්න මේ ආශ්චරය ගාතාව මට වැටහුණ. බදුරජාණන්හන්සේට එච්චර තපස්යා ක්‍රම කරනකුට මේ ගාථ වැටහුණ කියනවා. සෝතන්තෝ සෝසිීත්නෝ ඒකෝහිංසනකවනේ නගෝනචංගිමාසිනෝ ඒසනපසුතෝමනති ගාතාවක් වැටහුණ පාරිසුද්ධ ජීවිතයක් සොයමින් යන මුනිවරයෙක් වන මම දැන්ඉන්නේ නිර්වස්තරව. පායන කාලෙට අවුවේ පිච්චි පිච්චින්නවා. හිම වැටින කාල හිමවැටි කා අධික සීතලින් තෙමිතෙමින්නවා. බිහිසුුණු වනාන්තරේ තනයමින්වා සීතල නැති කරගන්න ගිනිින් ගොඩා කළඟටවත් යන්නේ. ඉතින් පින්වා සාරිපුත්ත මම සෝහනට ගිහිල්ල නිදාගන්නවා. කොට්ට ඉතියාගන්න මිනී යට උඩ. රිත් එතකොට ගොපොලු පෙටවු මාල්ළඟට ඇවිල්ල කෙළ ගහනවා ඇඟට අනිනවා මුොත්්‍රා කරනවා කංවලට අනි නොවා. ඉතින් ඒ දරුවෝ හරියට වද දෙනවා. ඒ වුනට ඒ ගොපලු දරුවන් ගැන කවදාව සාරිපපුත්ත මට තරා හිතක් ඇවිල්ලනේ. එච්චර මේ භාගිතුන් වහන්සේ බොයිසත්ව කාලී දුස්කරක්‍රිය කරලා තියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත සාරිපුත්ත මේ විදිහට කියනවනම් සමහර ශ්‍රමණ බ්‍රහක්්මණවරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පින්වා සාරිපුත්ත මම ගතකරපු කටුක ජීවිතේ මෙන්න මේ විදිහයි. ඒ තමයි මම අවුරුදු ගානක් ඇඟ පුරා දූවිලි එකතුවෙන්න හැරයා ඇන්ගේ දූවිලි තට්ටු හැදිලා පතුරු ගැලවිලා යන්න තරමට මම මේ ඇගේ දූවිලි වැතුනා කියේනවා. සාරිපුත්ත පරණ තිබිරි කනුවක හැදිච්ච පතුරුවගේ ඒ කාලේ මගේ ඇගේ දූවිලි තිබ්බේ. සාරිපුත්ත මගේ ඇගේ දූවිලි පියදහන්න ඕන කියලා හරි කවරුහරි ඇවිල්ල දවිලිටික මගේ පිෙදානවද කියලා එහෙමවත් මට හිතුන්නෑ කියන රක්ෂ පපති බදාව. දැන් අපිට දාඩී ිකක් හැදනව කොයිවෙලාව ද පිහගන්නේ කියලන අපිඉන්නේ. දවිලි තට්ටු ගණන් තිබිලාවත් එහිම හිතුන්නෑ කියේන. පුත්ත පව පිළිකුල් කරන අතර මම තරම් පවපිළිකුල් කරනෑගෙන කවුරුවන්. සාරිපුත්ත මම සිහයෙන් තම ස්තර හැටියන්නේ පස්සටෙන්නේ. පුංචි සතකුට අතානයක් වෙයි කියලා. පුංචි වතර බිින්දුවක් කෙර මගේ හිත දයාව පිහිටල තිබ්බා. මේ වැටන්ටියයන වතර බින්දුව ඉන්න සුද්‍ර ජීවිියයකුටුවත් හිංසා වෙන්ඩිපා කියලා. පින්වා සාරිපුත්ත ඔච්චර පවට බයක් මංගාව තිබ්බා. එතකට සාරිපපුත්ත මගේ මේ හුද්ද කලා බව මේ වගේ කියනවා. සාරිපුත්තයන මගේ හුද කලා බව මම වනාන්තරයෙන් වනන්තරයට ගිය. මනුස්සේ දැක්කට පස්ස මම මනුසෙක් දුටු සැනින් කැලින් කැලේට වනාන්තරෙන් වනන්තරයට ඇතුළින් ඇතුළට යනවා. මනුසෙත් දැක්කට පස්සේ මුුවෙක් හැගෙනෝ වගේ මම හැගි හැගී තමයි ගිය කියන. ුදුරජාන්ස දේශනා කනවා මංගේ කාලේ නොවයේ අපවිත්‍ර දේවල් ලාහාරයට ගනිමී මහ විකට බෝජනය වැළඳවා කියනවා. ඒයට පස්සේ මම අරවිදියට සීතලයේ ඉඳයිද හිම වැටෙන රාත්‍රියයේ සක්මන් කරනවා නිර්වස්තරී. තුොළ සීතලක් හො ඇඟට රස්්නයක් හොයන්නවත් නැතුව. ඊර්වස්සේ සීතල කාලට එලියනනි පොඩ්ඩක් ්‍ර්නේතියන්නේ සීතලකාලට ඉර වැටෙනකොට කැලේ ඇතු ට යන තවත් හි තලයි. රස්්න කාලෙට එලිය ඉන්නවා දවල් කාලේ. තුර රශ්න කාලෙට කැලේ ඇතුළ රස්්නය එලියසී තලා ඉතුරු කැලි ඇතුටියයනවා. එහම තමයි කියනවා මං එච්චර තපශයා ක්‍රම කරයි කරේ. ඉතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං ඔන්න ඔය විදිහට දුස්රක්්‍රිය කලා කියලා. ඒවගේම සමහරයි ඉන්නවා කියනවා ශ්‍රමණ බ්‍රාහ්මණවර අපි ජීවත්තයෙන්නේ මසංගෙඩිවලින් විතරයි කියලා තපස් කරන. හැබයි එයා ලා එහෙම කිව්වට මසංගෙඩිත් කනවා. මසංගෙඩී පිටිකල්ලක් අනවා වතුරෙදාලක් අනවා මසංගෙඩිවලි පිටිවලින් ඇැවිලි හදලක් අනෝ. ඒ වුණට සාරිපුත්ත මම ඒකාලේ එක්ක මසංගෙඩියක් විතරත් දවස් පහලොකට වලඳල හිටිය. වෙන මොනවක් ගත්තනෑ. සාරිපුදත්තර හිතේ ඒකාලේ මසංගෙඩි ලොකීද කියලා නෑ දැන්තීනෝ වගේම තමයි කියන. රොය දියට එක හාල් ඇටයක් කරංග දල තියෙනවා එක මොං ඇටයක් කරංගි දලතියෙනවා. මේ විදියට අප්‍රමාණ දු කටුක කටක දුස්කරක්ක්‍රියාව අපි මහ බෝධි සත්්‍යයන් වවාම් සිකර තියෙන. තුර ම මේ වෙලාවෙ හැටියට මේ කෙටියෙන් කියන්නේ වච්චනයෙන් වචනයෙන් විස්තර කරල තියෙනවා විිඳපු දුස්කරක්‍රියාව ගැන. ඊර් පස්සය පිින්වත් සාරිපුත ආහාරයෙන් පිරිසිදු වෙනවා කියලා මේ ලෝකයේ සමනබ්‍රාග්මණයන්ගේ අදහසා තිබබන ඒක උපරමා ක්‍රමයට ඒ අපස්ස රැකපු කෙනා තමයි මම කියනවා. ඉවසි බුදුරජාණාන්සි දේශනා කරනවා සාරිපුත්්‍ර එ හාල්ලැටයක් විතරක් මම ගනිද්දි මගේ මේ ශරීරයේ පුදුම විදියට කෙට්ටුේ ලගිය කළුවැල් පුරුක් වගේ පෙනුණේ ආසීතික වැල්පුරුක් වගේ පෙනුණේ. මම ඔය විදියට ඉතාමත් යන්තමින් ආහාර ගත්තු නිසා මගේ ඇඟපත හොඳටම කෙට්ටුවෙලගිය ආහර කොයිතරං අඩුවෙන් ගත් අද කිවොත් මගේ තට්ටන් කෙට්ටුවේ ලගේ ඔටුෙකුගේ පියසටහනක් වගේ. ඊළඟට වට්ටනාවලී කියන ගැට සහිත වැල්ජාතියක්ත් තියෙනවා. මගේ කොඳු ඇයට පෙලි ඒ වගේ පෙනුණේ ආහාරය අඩුවෙන් ගත්ත නිසා තමයි සාරිපුත්තය විදිහට වනේ. දිරාපු සාලාක පරාල වගේ කියෙනව මගේ ඉලට කුඩුව තිබ්බේ. මගේ පපුුව පේනු න එහෙම කියනවා. ගැම්ඹුරු ලින්දක වතුර ටිකක් වගේ කියෙනව මේ ඇස් ඇතුල් මේ ඇස් ඇතුට ගිල්ල පෙනුණේ. ඊට පස්සේ බුදුරජාණ වහන්සේ දේශනා කරනව සාරිපුත්ත. මම බඩ අතින් පිරිමඳනකට කොඳ ඇට යහ වුණ. කොඳු ඇට අල්ලනකොට බඩහ වුුණ එච්චර කොඳු බඩයි එකට හා වෙලා. ඊර පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාරිපුත්තවි ඉළට මගේ ඇඟ මෙහෙම අල්ලනකොට ලොම් ගැලවි ගැලවී වැටුනා කියනවා. තින් සාරිපුත්ත ඔය විදියට ජීවත් වෙලා ය විදිහයට ප්‍රතිපත්තියේ දිලා ඔය විදියට දුස්ක්‍රක්‍රියා කරලවන් මට දුකින් නිදහස් වන්න බැරිවුණ. ඒනිසා තමයි දුස්කක්‍රියාව වත්තහැරේ. ඉර්වස්සේ සාරිපුත්්‍ර සමන බ්‍රහ්මණයෝ ඉන්නවා එයාල හිතන්නේ සංසාරයේ සැරි සැරිවාට පස්සේ නිවන්දකිනවා කියලා. සාරිපුත්ත මේ සංසාරයේ මම සුද්ධවාසේ හැර හැම ජීවිතයකම හැම සසරේ හැම ජීවිතයගම සැරිසරල තියෙනවා. සමහර ඉන්නවා සමහර උපත්වලින් පිරිසිදනවා කියලා. සුද්ධවාසේ හැම උපදකම මංගුප දිලතිනවා කියන. ඊළඟට සමහර සමනක් බ්‍රහ්මණෝර ඉන්නවා ඉපදුනොත් ඉපදීපදී ගිල්ලා මේ කිවර වෙනවා කියලා සාරිපුත්ත සුද්ධවාසය හැර ඉපදිීච නැතිතැනක් නැකිව්වා. ඉතින් සාරිපුත සමහර ස්‍රමණක් බ්‍රහ්මණයවා භවයන් කර භවයේ සැරිසැරුවම නිවන් දකිනවා කියලා. මම සැරිසැරවෝ නැති භවයක් නෑ කියලා බුදුරජාන්සි දේශනා කළ සුද්ධවාස බ්‍රහ්මලෝකේ හැර. සුද්ධවාස බ්‍රහ්මලෝකේ හැර. හැම තැනකම මහ බෝධිත්වයන් වහන්සේ බුදුරජාණන්සේ සැරි සැරුව කියනවා. ඉතින් සාරිපුත්ත සමහරක කියනවා යාග කළහම මේ නිවන් දකිනවා කියලා. සාරිපුත්ත මේසා සංසාරයේ මම නොකරපු යාගයක් නෑ කියනවා. සාරිපපුත්ත ගිනි පිදුවට පස්සේ නිවන් දකිනවා කියලා ලෝක මිනිසු කියනවා. එතකොටට සාරිපුත්ත මම නොකරපු ගිනි පූජාවක් නෑැකිනව සංසාරී ද්දං. ඉතින් බුදුරජාණාහන්සේ දේශනා කරනවා. සාරිපුත මේ ලෝක ඉතකුට ඔය ටික බුදුරජාණන්සි දේශනා කරන්නේ නිවන් දැකීම පිණිස යන්තාක් ලෝකයේ ප්‍රතිපදා ගමන් කළ යුතුයි ද සියල්ලම ගමන් කළම්. ඒ කිසිමදේකින් ප්‍රතිපාව බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාව හම්බුන්නේෑ ආර්ියෂ්ටැන්ග මාර්ගී. නිවන් දකින්නට තියෙන ආර්ියෂ්ටන්ග මාර්ගය මයි ඒක බුදුවරු අවබෝධ කරගත්ත දරමයා ොද නිවාන්දැීම පිණිස මේ ලෝකයේ සමන බ්‍රාහ්මණෝරු අනුගමනය කරන සියල්ල අවබෝධ කර මේ අනුගමනය කල්ල ඉවර වෙලා තමයි වජරාසන ජයිසිරිමහ බෝධන් වහන්සේ යට අසුන්ගන්නේ එතන තමයි යාර්යෂ්ටෑන්ග මාර්ග වඩපුදයනවා. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සමන බ්‍රාක්්මනවරු කියනවා තවරුණ කාලි තමයි හොඳට ඥානී තියෙන්නේ වය සිටිගයාට පස්සේ ඥානේ නැතිව වෙනවා කියලො. මේ ලෝකයේ සමන බ්‍රාක්්මනවරු කියනවා. සාරිපපුත්්‍ර, දක්ස ඉතවාමත් වේගෙන් විදිින්ට පුළුවන් ඊතල්ලින් විදිින්න පුළුවන් කෙනෙක් තල්කොලයක් හර තපපරයට විදිනවන්. ඊටත් වැඩිය තියුණුව හිතන්න පුළුවන් සීහය තියෙන කීනාසරෝ ප්‍ර්ඥා සම්පන්න ශ්‍රාවකයෝ හතර දෙනින් සාරිපුත දැම් මට වය සෞරුදු අසුවයි. දැම්මට වය සවුරුතු අසුවායි. එවැනි ශ්‍රාවකයෝ හතර දෙනෙ හතර පැත් ඉඳලලා සතිිපට්ටානාද මාර්ග පිළිබඳව මගින් ප්‍රශ්නයවෝො. මම ඒ හතර දෙනාට මේ එකේක උත්තර දෙනෝ. කනබොන වෙලාව ධානවලදන වෙලා වැසිගිල් කැසිගිලි කරන වෙලාව හැරෙනකොට හැම්ම වෙලාවකම උත්තර දීල දීලා එයාලගේ ආවිසිවර වී නමු ශාස්තෘරන් වහන්සේ ප්‍රශ්නවට උත්තරදීමීීමර වෙන්න. ඒන් යෝ මතකතියාගන්නවා දරාගන්නවා ප්‍රශ්න හදාගන්න. එච්චර විස්තර කරනවා. තතාගතයන් වහන්සේ ඇදගතියලා අුරුදු සියගානා කිටිය බුදු කෙනෙක්ගේ ප්‍රශ්ඥාවට පුංචි අඩුවක් සිද්ධ වෙන්නේ බදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කළ පිින්මත් මහනෙන මේ ලෝකේ බෝජනයාට හිත පිණස භෝජනයාට සුව පිණිස ලෝකානුකම්පාව පිණිස ලෝකයාට හිතසුව පිණස මේ ලෝකේ යංගෙන පහළ වෙනවනන් ඒ තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතිං ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ තරන් තුන් ලෝකයටම හිත සුව පිණිස පහළ වෙන වෙනත් කෙනෙක් නන්න. එතිම් මේ දේශනාව දේශනා කරනට පවන්සල සල හිටිය නාගසමාල ස්වාමින්නාන්සේගේ ඇන්ගේ රෝමෝද ගමනයවුුණා ස්වාමිණී මේ බලන්න මගේ ඇගේ රෝමෝත් ගමනය වුුණා කුමක්ද මේ දහම් පරියාාය එහෙනම් නාගසමාල මතගතියාගන්න ඔය දහම් පරියාය ලෝමහන්සන්න දහම් පරියායි කියලා මහා සිංහනා දෙයක් නිසා මහ තෙරවරුන් වහන්සේලා මේ දේශනාව දරාගනාව මහා සිංහනාදය කියලා මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ දසබල ඥානයෙන් විසාරධ ඥානයෙන් සෝභමානව, දසමරසිෙන් අදවාගේ වෙසක්පුම් පෝය දවසක දසමරසිෙන් බිඳමින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස ආපු ගමම්මාර්ගගේ දුස්කරක්‍රියාවී විස්තර කළේ. ඒවාගේ බුදුරජාණන්සගේ ඥාන සම්පත්වය විස්තර කළලා. එනිසා බුදුරජාණන් වන්සිට පහදින්න පින්වත්න්නේ. ඒ බුදුරජාණ වන්ට පැහැදුනොත් අග්‍ර විපා කළබෙනවා. අග්‍ර පා කියන්නේ මොකක්ද පින්වත්නි පාකයන් අතර අග්‍රම විපාගමකක්ද අරහත්තුට පත්වීම. ඒ නිසා බුදුරජාණන් වහන්සට පැහැදුනුත් අග්‍ර විපාග ලබෙනවා කියල කියන්නේ අනිවායෙන් සසරදුකින් නිදහස් වෙන්ට අවස්ථාව ලැබෙනවාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබගේ සිත මනාව පහන්වේවා මේ උතුන් දර්මයෙන් ඔබගේ සිත සැනසේවා නිවන් දකිනතුරු බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ස්්‍රද්ධාව, සිතේ මනාව පිහිටවා මේ උතුන් තිසරණය තුළින්. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම තුළින්. මේ ශාසනයේ පිහිට ඔබට ලැබේවා සසරදුකෙන් නිදහස් වෙන් අපි කාටත් මේ ධර්ම අස්ත්‍රවනය මෙය කුසලා නිසන්සේ හේතුවාසනා වීවා කියල සිත් ප්‍රාර්ථනා කරනවා තිරුවම්සරණයි නම්වඔබුද්ධය. තින් මේව සකපුර පසළොස්සක පෝදවසේ අපගේ පින්වා ස්වාමීන් වහන්සේ අපගේ සාාතෘන් වහන්සේගේ ගුණවර්ණා කරමින්. වීරය වර්නා කරමින් ප්‍රඥාව වර්නා කරමින් අපට අනුකම්පාවිෙන්ම ධර්මානු ශාසනාපවත්වා වදාලා. අපි හැම දෙනාමුන් වහන්සේ ආදර ගෞරවෙන් වන්දනා කරමු. ස්වාමේණ අපගේ නමස්කාරය වේවා ස්වාමිනිි අපට අනුකම්පාාවන් මෙතැන් සිට පුුණ්ඥානු මෝදනාව සිදුකරන සේක්වා. අවසරයි ස්වාමේෙ. පින්වත්න්නේ අද දවසයේ මේ උතුන් ධර්ම දේශනාව සඳහා අපිට අද දායකත්‍රය දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිටනිි නුවර පදිංචි පවත් චමිල සිල්වා මහත්මයා සහ තරංගා කත්‍රයාරච්චි සහෂේෙන් පසිදු සිල්වා පුතුනුවන් ඇතුළු පවුලේ සැම. ඒගේ පින්වත් නයනා ඉන්දිරා ඒවාගේම ගන නහත ඒවාගේ දෂ්මන්ත විජිත ලසන්ත, මංගලිකා, සුලේකා, ඒවාගේම ජානක තෙපපුල් නදීක යන දූදරු පිරිසත් මේ පින්කම සමග එකතු වෙනවා. මෙල් බනුවර සිට සම්බන්ධයනවා චතුරවල් පිට ගම, ඒවාගේම ලක්මාලී දුවගේ. ඒවාගේම දීනාල් වල්පිට ගම. ඒවාගේ මානෝ කවල්පිට ගම යන පිංවාත් පිරිස. මරද ගහමුල පදීංචි, නයෝමී ගුණතිලක විදේශගතව සිටින රෝජාන් මල්ලවාරච්චි සහ, සයිප්‍රස් නිකෝෂයා නගරේ පදිංචි රූපා මෑණියන් යන පින්ංවතුන් මේ පින්කම අද දවසේ වෙසක්පුම් පෝය දවසේ මේ වඋතුන් ධර්ම දේශනාව. මහා සිංහනාද සූත්‍ර සහිත සස් සවසකාලයේ ධර්ම දේශනාවත් පටිගත කරන්න දායක වුණා. ඉතින් මේ රැස්වන සියලුවම පුුණන්නේේ ධර්මයන් කැති සියලු දෙවියූ අනුමෝදංවෙෙත්වා දෙවියන්ගේ දෙදිව අසීසුරු වර්ධනයවේත්වා. ඒවාගේම දෙවියෝ මේ පින් අනුමෝදං වෙලා සියලු දෙෙන ආරක්ෂා කරත්වා කියලා සතු ටෙෙන් පින් අනුමෝදං කරනවා. ඒවාගේ මේ පින්වතු නමින් පරලෝගී සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදං කරනවා ඥාතිං පරලෝ සැපේට පත්වේවා කියලා. ඒවාගේම මේ පින් අනුමෝදන් කරනවා පින්වත්නී. අපිට මේ විදිහට, ඇතන මේවාගේ වෙලාවක් ඇතුළට මේ සිංහනාද සූත්‍රය, අපිට විස්තර වසයෙන් තේරුම් ගන්නවනන් කොයි තරං වරු ගන් දවස් ගණන් කතා කරකර. මේ බුරජාණාස ්‍යානු භාවේ ආස්්චරය අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ උතුන් සූත්‍ර දේශනා අපිට කියල දීල බුදුරජාන් වහන්සේ ගැන අපේ සිත පහන් කරවල අපිට මේ ශාසන දායාදය ලබලදුන් අපගේ පරම පූජනය, ගුරු දේෝත්තම කල්්‍යාන මිත්‍ර පින්වල් ලොකුස්වාමින්න් වහන්සේ නිදුක්වේවා නීරෝග්‍යවා සූපත්වේවා දීර්ගාශෂ සම්පත්වයම ලබත්වා කෙලපි පින් පමණුවමු. ඒවාගේම සියලූම ස්වාමීන් වහන්සේලාටත් අනගාරිකා මෑනිවුවරුන්ටන්. මේ පින් අනුමෝදන් වෙත්වා ඒවාගේම පැවිදි අපේෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වේවා ගෞතම සසුනේ ධර්මාව බෝධය ලබත්වා. ඒවාගේ මේ රැස්කර ගන්ට එදුනාවූ සියලෝම පුුණ්‍ය ධර්මයන් ඒ කාන්තෙන් අනුමෝදන් වේවා වෙසක්පුම් පෝදිින ශ්‍රද්ධහරූපවානය සහ ලක්විරු ගුවන් උදිලි සජීවි විකාසනය පිළිබඳව යකත්ව අනුග්‍රහයි දරන ඕස්ට්‍රේලියාවී සිටිනිි නුවර පදිංචි පින්වත් චමිල සිල්වා මහත්මයා තරංගා කත්‍රී ආරච්චි මහත්මිය. ඒවාගේම සේන් පශින්දුද සිල්වා පුතනුවන් ඇතුළු පවුලි සියලු දෙනා. පිින්වත් නයනා ඉන්දිරා ගණනාත, දෂ්මන්ත විජිත ලසන්ත මංගලිකා සුලේකා ජානක තෙපූ, නදී කියයන දූදරු පිරිස ඇතුළු මොුබොරු පිරිස. සියලු දෙනාමේ පින්කමත් එක සම්බන්ධ වනා. ඒවගේිල්බැන්නුවර පදිංචි චතුරවල්පිට මහත්මයා ලක්මාලි දුවගේ එවගේම දීනාළ වල්පිට ගම අනුවල්පිට ගම යන පින්වතුන්ට මේ පින් ඒ කාන්තෙන් අනුමෝදංවෙත්වා මරද ගහමුල පදිංචි නයෝමී ගුණතිලක හත්මයටත් ඒවාගේ විදේශ ගතුව සිට රෝෂාන් මල්ලවාරච්චි මහත්මයාටත් සයිස් නිකෝෂයා නගරයේ පදිංචි රූපාමෑණියන් ඇතුළු පිරිසටත් මේ පින් අනුමෝදං වේවා ධර්මස්්‍රවනය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදං වේවා අපි කාට සසරදුකින් නිදහස් වෙන්ට මේ සියලු පින්කුසල් හේතු ආසන වීවා කියල සිත් ප්‍රාර්ථනා කරනෝ පින් පමණුවනවා. ඒ වෙසක්පුර පසුලොස්ක පූ දවස හවස්වරය උතු ධර්මාණු ශාසනාව පිනිස අපේගේ ප වස්වාමන් වහන්සේ පටනු ම්පාාවන් වැඩම කරන්න ේදනේ. අප දන්නව මේ වෙසප පුර පසුළොසක පූ දවස අපට ආාමිකට ව අරස්ථානයකට අසපුූකට ගමන් කරන්න අවස්ථාව නොවෙයි. ඉති අනුකම්පාාවෙන් වැඩමකට ගුර දේවත්තමල ුසාමන් වහන්සේගේ ආසිරවාදයෙන් ඒ සිත සුවපත් කරන අපගේ භාග්‍යයවතුන් වහන්සගේ ගුණවරණා කරමින් උතුම් ධර්මාණු ශාසනාව අපට කරනාවෙන් පවත් ර. ප ේ ක් රු ගුවන් විදිියෝස්සේ මේ මහොතේ ෝකට දා යාද කරගෙන වෙසක් පුර පසොළොස්සක පෝදවසේ. අපි යම්තාත් මහත්ඵල මහානි සංස පුුණ ධර්මයන් රැස්කරගත්තේද. ඒ සියලු පුුණ ධර්මයන් නොවල හා. අපගේ පිින්න්න ස්වාමින්ඩැන් වහන්සේටත් අනමෝදැන් වේවා. උන්වහන්සේ පුුණ්‍යානු ෝදනාවෙන් සුව පත්තේවා. පින්වත් ස්වාමෙන් වහන්සේට. උත්තුම් චතුරාරි සත්්‍යේ ධර්මයම අවබෝධ වේවා සාධ සාධ, සාද හ හම න ද දි ්‍ර හ සම ල ර න් දිිය සමග ද ලාප ට රධ න කරන හි දකට සම්බන්ධ ාව, ප්‍රධාන පාල මදදිරිය වෙ ර දාන ැමදි ටම සම සබදු සරණයි නමු බුද්ධහය.